ප්‍රියක වියමන සූපත් සුන්දර හොරා කීපයක් ගුවන්විදුලියේ ආනන්ද සමර ගොන් මැදිරිය සිට ඒ වගේම ජාතික නාලිකාව ඔස්සේත් අපි බොහොම වෙහෙසකර ජීවිත ගත කරන්නේ තරංගකාරී මොහොතින් මොහොත වෙනස් වෙනවා කලබලයි ආවේග ප්‍රවේග මේ ඔක්කොම මැද්දේ ජීවත් වෙනකොට අපිට සතුටක් ලැබෙනවා සංගීතය තුළ ගීතය තුළ සමහරට ගීතයක් වේදනාත්මක මිහිරක් වෙනවා අපි සාමූහිකව බෙදා හදා ගන්නවා කාගේ හරි නිර්මාණයක් දාර්ශනික කවිතාවක් ඒක අපේ කරගන්නවා අපි තුරුල් කරගන්නවා රචකෙක් රචිකාවක් ලියු දෙයක් අපේ දෙයක් බවට පත් කරගනවා ඔහුව අප හඳුන්වන්නේ රූපකයක් හැටියට ඒ කියන්නේ නිකන් හුදු ගීත නෙමෙයි ලංකාවේ ගීත කලාව ඉතාම විශිෂ්ට මට්ටමට ගෙනෙන්නට අපිට ඒ ගැන හිතන්නට විවිධ විදිහට හිතන්නට ගීත ලියපු හොඳ ගීත රචකයෙක් විශිෂ්ට මාධ්‍යවේදියෙක් අතිශය ප්‍රතහස්ත නාට්‍යවේදියෙක් ඒ වගේම රංගවේදියෙක් මෙහෙම විවිධ ඉසව් තුළ ඔහුගේ භූමිකාව දිගහැරුණා අපට පුදුම සමීප සම්බන්ධතාවක් තියෙනවා ගුවන්විදුලියේ හිටියේ හැබැයි මං අහපෝ නම් කිව්වේ ගුවන්විදුලියේ ඉඳලා මාව යැව්වා ඉතින් යැව්වේ රූපවාහිනියට කොහොම වුණත් මේ ස්ථාන දෙක අතර දෝලනය වුණා ඉතින් ලූෂන් බුලත්සිංහලයන් සමගයි අද ගීයක වියමන කතා කරන්නේ අපේ ජ්‍යෙෂ්ඨ සම්මානිත නිවේදිකා මයුරි අබේසිංහ සමග අපිට ප්‍රවිෂ්ටි ලබා දුන්නේ නාලක අංජන කුමාර ප්‍රමුඛ ප්‍රසංගික වාද්‍ය බෘන්දය ගීයක වියමන අයිබන් ලෝෂන් බුලත්සිංහල මහත්මයා දැන් වසන්ත ලෝෂන් බුලත්සිංහල මහත්මයා විවිධ භූමිකාවන් ඔස්සේ හඳුන්වන්නට උත්සාහ කරා විවිධ භූමිකා ඔස්සේ ඔබේ ජීවිතේ විවිධ හැඩතල නිර්මාණය වෙලා තියෙනවා ඒ අතර ඔබ ප්‍රවීණ ගේය පද රචකයෙක් මේ ගේය පද රචකයා කියන භූමිකාව කොහොමද ඔබ විග්‍රහ කරන්නේ දැන් මම හිතන්නේ වසන්ත ආරම්භයේදී මම කිව්වා ඇයි ගීතේ අපි ගුවන්විදුලියෙන් හෝ වෙනත් මාධ්‍යකින් ප්‍රචාරය කරන හැමදේම ගීතයක් අහලා සතුටු වෙනු වින්දනයක් ලබනු තවත් කෙනෙකුගේ හැඟීමකට අවතීර්ණ වෙනු සමහර වෙලාවට ඒක තමන් අත්විඳපු නැති දෙයක් වෙන්න පුළුවන් නමුත් අත්විඳපු නැති දෙයක් වුණත් ගීතය අහනකොට එයාට හිතෙනවා මේක මෙහෙම හැඟීමක් වෙන්න පුළුවන් කියලා ගේය පද රචකයා කියන වචනේ මං හිතන්නේ මේක සිංහල ගීත රචකයන්ට පමණක් යෙදිච්ච වචනයක් කියලා මට හිතෙන්නේ. මොකද ලෝකේ වෙනත් ගීත රචකයන් සඳහා ගේය පද කිව්වහම එන්නේ ගායනා කරන්නට හැකි ගැයිය ගායන්න පුළුවන් ගැයිය හැකි කියන. නමුත් වෙන රටවල එහෙම වචන යොදන්නේ නැහැ. මොකද ඒ භාෂාවවල වචන හැම එකක්ම ගායනවා ඒගොල්ලෝ. මං හිතන්නේ භාෂාවක ඕනම වචනයක් ගයන්න පුළුවන් සිංහල භාෂාවේ වුණත් මට හිතෙන්නේ ගයන්න බැරි වචන තියෙනවා කියලා භාෂාව. මොකද අපි කතා කරන්නේ භාෂාවකින් හැඟීම් ප්‍රකාශ කරන්න. එතකොට ඒ භාෂාවේ තියෙන හැම වචනයක්ම හැඟීමක් ප්‍රකාශ කරනවා. නමුත් අපි පුරුදු වෙලා තියෙනවා අපේ මාධ්‍ය තුලින් අපි ඒක වටෝරු ගත කරලා තියෙනවා ගයන්න පුළුවන් වචන වලින් සමන්විත ගීත වගයක් කියලා. මම දකින්නේ එහෙම නෙමෙයි හැම වචනයක්ම ගයන්න පුළුවන් ඒ වචනේ මොන හැඟීමකින් එතෙන්ට එනවද කියන එක තීරණය කිරීම උඩ තමයි ඒක ගීතයකට වචනයක් වෙන්නේ දැන් ඔබගෙන කතා කරොත් ලෝෂන් බුලත්සිංහල මහත්මයා ඔබ අමුතු තාලි ගීත ලියපු ගීත රචකෙක් කියලායි බොහෝ දෙනා කියන්නේ සමහර කෙනෙක් ඔබ රැඩිකල් ගීත රචකෙක් කියලා ඇයි එහෙම කිව්වේ මම ඇත්තටම ගීත රචනා කලාවට පිවිසුනේ මේ අහම්බයකින්. මට කවදාවත් උවමනා වුණේ නැහැ ගීත රචකෙක් වෙන්න. සමහර වෙලාවට මගේ යම් යම් දේවල් දිහා බලපු අය මට ආරාධනා කළා ගීතයක් රචනා කරන්න. ඒක හින්දා මං ගීතයක් රචනා කළා. ඒ රචනා කරපු ඒ ගීතෙන් ලැබිච්ච ප්‍රතිචාරය අනුව තමයි පසු කාලෙක මම ගීත රචකෙක් බවට පත් වෙන්නේ. ඇත්තටම මම ගුවන්විදුලියට ආවට පස්සේ තමයි ඒ හැකියාව මට පක්ෂේපණය කරන්න අවස්ථාව ලැබුණේ. මොකද මෙතෙන්ට නිතරම ගායක ගායිකාව එනවා කියනවා සරල ගීයකට ගීයක් ලියලා දෙන්න මේ ලියලා දෙන්න එහෙම කිව්වහම ඉතින් අපි අර හිතවත්කමට ආදරයට අපිත් ආසයි ඒක ගීය ලියලා දෙන්න.
එහෙම තමයි ගීත රචකයෙක් වුණා. එහෙම නැතුව මං ප්‍රාර්ථනා කළේ නැහැ මං කවදාද ගීත රචකයෙක් වෙනවා. එහෙම කියලා ගීත රචනා කරනවා එහෙම එහෙම මම හිතුවේ නැහැ. දැන් මගේ මුල්ම ගීතය මං රචනා කරන්නේ ගුවන්විදුලියට කියලා මම පේරාදෙණියේ ඉන්න කාලේ මම ගියා එම්ජී සුගතදාස මහත්මයා කියන සංගීතඥයාගේ සංගීත පන්තියකට. මොකද මම බටනලාව වාදනය කරනවා ඒ කාලේ. ඒ බටනලාව වාදනය ඉගෙන ගන්න මම ගියේ එම්ජී සුගතදාස මහත්තයා ගාවට. එතෙන්ට යනකොට එතන හිටියා අද ප්‍රසිද්ධ වෙලා ඉන්න උගා ගායක ගායිකාව වගේ එයින් එක්කෙනෙක් තමයි ඉන්ද්‍රා කුමාරි විජේවර්ධන. මම ඊට කලින් එහෙදී තවත් බණ්ඩාර මහත්මයා කියලා ඉස්කෝලේ මහත්තයෙකුට පාසල් නාට්‍ය තරගයට මිදුණු කඳුළු කියලා ගීත නාටකයක් ලියලා දෙනවා. ඔය ගීත නාටකේ පාසල් නාට්‍ය තරගයේදී එක්තරා ස්ථානයකට තේරුණා. ඔන්න ඕක තමයි මූලික හේතු උනේ ඉන්ද්‍රා කුමාරී විජේරත්න මහත්මයට කියන්න මට ගීයක් ලියලා දෙන්න කියලා. දැන් ඔය කොයි කාලෙද ලෝෂන් මහත්මයා? ඔය එන්නේ 1964 65 වගේ කාලේ. තිරින ගුරු තුරේ තින සිතු මමා පිරි අඩ අඳුරේ අඩවන් ඔබි දේශ සිහි වෙනවා සීත තිරින ගුරු තුරේ තින සිතු මමා පිරි අඩ අඳුරේ අඩවන් ඔබි දේශ සිහි වෙනවා ඒ අතීතය ගෙනාවේ අපි මයුරි මතක් කරපු ඔ වසන්ත දැන් ලෝෂන් බුලත්සිංහල් මහත්මයා 60 දශකේ තමයි මේ ගීතය රචනා කරන්නේ ඊට පස්සේ මොකද වුනේ තව තවත් ගීත ලියන්න පෙළඹුණේ කුමාරි විජේරත්නට ඔය ගීතය ගායනා කරන්න මම රචනා කරලා දුන්නාට ඔය ගීතේ ගුවන්විදුලියෙන් අහන්නවත් මට ලැබුණේ නැහැ ඒ ඒ කියන්නේ ඒක ප්‍රචාර වෙන දවස දැනගෙන හිටියේ නැහැ ඒක හින්දා අහන්න ලැබුණේ නැහැ නැවත මම ওই ගීතය අහන්නේ ගුවන්විදුලියේ පත්වීමක් ලැබලා ගුවන්විදුලියට ආවට පස්සේ මම අපිව පුහුණු කරපු ඇග්නස් සිරිසේන මහත්මියගෙන් අහනවා මේ මෙහෙම ගීයක් මම ලිව්වා කෙනෙකුට ඒක ගුවන්විදුලියේ තියනවද කියලා දැනගන්න පුළුවන්ද කියලා ඊට පස්සේ ඇග්නස් සිරිසේන මහත්මිය කිව්වා මම හොයලා බලන්නම් ඒක කැටලොග් එකක් තියෙනවා මම පස්සේ ඇවිල්ලා මට කිව්වා ලූෂන් සින්දුව තියෙනවා ඒක රෙකෝඩ් වෙලා තියෙනවා මං මේක දාන්නම් ඊළඟ දවසක අහන්න කියලා එතුමිය දසක දවසක ඒක ප්‍රචාරයට දැම්මා ඒ තමයි ඒ ගීතය රෙකෝඩ් කළාට පස්සේ පළවෙනි වතාවට ප්‍රචාරය වුණේ ගීයක වියමන මම ඇත්තටම ගුවන්විදුලියට ආවේ රාජ්‍ය සේවයේ අවුරුදු 10කට කිට්ටු කාලයක් අත් කරපු තනතුරක් අත ඇරම කොහෙදී හිටියේ කලින් ඒ කියන්නේ රාජ්‍ය සේවයේ ලිපිකාර සේවයක මම හිටියේ එතකොට මම ගුවන් කියන්නේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපාධිය ලබලා අවුරුදු ගණනාවකට පස්සේ එහෙදී මම දැක්කා ඒ කාලේ ගැසට් පත්‍රයේ තමයි රැකියාවල් වලට ඇබෑතු දාලා තියෙන්නේ එක දවසක් මම එහෙ ඉඳදී දැක්කා මගේ ඒ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මම වැඩ කළේ ඒ ගැසට් එකේ තියෙනවා ගුවන්විදුලියට ස්ථිර නිවේදකයෝ ඉල්ලලා සුදුසුකම විය යුත්තේ උපාධි ධාරියෙක් විය යුතුයි මම බැලුවා මෙන්න මට පොතක් තියෙනවා රැකියාවක් තියෙනවා අර අර මේ ඇප්ලිකේෂන් එක පුරවලා එහෙම මගේ ආන්සර් ප්‍රධානෙන් මගේ මේවා කළා මේ ඇහුවා නමුත් ඒ දාපු ලිපියට ඉල්ලුම් පත්‍රයට මට පිළිතුරු ලැබුණේ ඒක 1965-67 වගේ දැම්මේ මම 69 දී එනවා එහේ ඉඳන් කොළඹට ප්‍රවාහන අමාත්‍යාංශයට මම ප්‍රවාහන අමාත්‍යාංශයෙන් ඉඳන් තමා මට අරහෙට ආපු ලියුම එන්නේ මෙහෙට ගුවන්විදුලියට මට මේ සම්මුඛ පරීක්ෂණයකට එන්න කියලා ඔබ තේරගත්තකෙ ඉතින් අවුරුදු 2කට පස්සේ ඊට පස්සේ මේ ලිඛිත පරීක්ෂණයක් කතාන පරීක්ෂණයක් පරිවර්තන රෝමයා ගොඩක් කරලා මම මෙහෙට ආයෙනවා මම මෙහෙට ඇවිල්ලා ටික දවසකින් කොහොම හරි
සුජාතා අත්තනායක මහත්මිය ඔස්ටින් මොනසිංහට කියලා තියෙනවා එයාට මේ ගීතයක් ලියා ගන්න පුළුවන් නම් ආවලාට කියලා මට ලියලා දෙන්න කියලා. ඒ අර මේ ඉන්ද්‍රා කුමාරගේ ගීතයත් අහලා. කුමාරී ඔස්ටින් මොනසිංහ තමයි මට කිව්වේ මෙහෙම එකක් තියෙනවා ලියන්න. ඊට පස්සේ මම එයාටත් ලියලා දුන්න ඔය රන්නොරුවේ කියලා ගීතයක් මේ සුජාතා අත්තනායක. සුජාතා අත්තනායක මේ ගීතය ගායනා කළාට පස්සේ මේක ප්‍රචාරය වුණාම ප්‍රේම කීර්තිද අල්විස් එකද මගේ හිතවත අපි දෙන්නම එකට හිටියේ මේ මට කිව්වා එතකොට යා ප්‍රසිද්ධ ගීත රචකෙක් මම ගීත රචනා කරන්න බොහෝ කාලෙක ඉඳන් ප්‍රසිද්ධ ගීත රචකෙක් මට කිව්වා උඹට හොඳ අතක් තියෙනවා දිගටම ලියපන් කිව්වා මාව උනන්දු කළා ප්‍රේම කීර්ති දිගටම ගීත ලියන්න කියලා ඔය වන්නොරුවේ ගීත ඇහුවට පස්සේ දැන් ඇත්තටම මේ මයිරි වගේම ලූෂන් බ්‍රත්සිංහල මහත්තයා ඊට පස්සේ ලියලා තියෙනවා 72 දී මට මේ තැටි අංකෙත් හම්බුණා එල්ලෙස් 95.59 ඔස්ටින් මොනසිංහ මහත්තයාගේ සංගීතයට ආචාර්ය සුජාතා අත්තනායකට සඳ බැස නැ වෙසක් සඳ අපි අහමු ගීතයක් මේ ගීතය මේ මුල් වචන ටිකෙන්ම අපිට වදිනවා මේ ගීය මම මේ වචන යොදාගත්තා රජ මැදුරක ඉපදී සිටියානම් නුඹත් රජ කී පුතුනේ මේ ගීතය තව හුඟක් වචන වලින් රූපක අපි තුල මැවෙනවා චිත්‍ර රූප මැවෙනවා විශාරද මාලනී බ්ලත්සිංහලගේ මුල් ගැයුම අද අපි ආරාධනා කරනවා විශාරද සන්ධ්‍යා බ්ලත්සිංහලට
ගම් පළාත ඔබේ දෙමව්පියන් ඔබේ පවුල් පසුබිම පිළිබඳවත් දැනගන්න කැමැති අපි. දැන් ගියෙන් කිව්වෙත් මං ගැන තමයි. ඒ තමයි මගේ ජීවිතේ පුංචි කාලේ. ඉන්න හිටින්න තැනක් නැති හරියට. කන්න අඳින්න හරියට නැති. එහෙම දුක්ඛිත දෙමව්පියෝ එක තමයි පොඩි කාලේ ගත වුනේ මගේ අම්මයි තාත්තයි අපි හදන්න මුදම දුකක් වුණා දැන් ඔබේ අත්දැකීම් කාලයක් මේ ගීතවලට පාදක කරගෙන තිබෙනවා ලෝෂන් බුලස්සිකල මහත්මයා. දැන් ඔබේ දෙමව්පියන් උගන්වපු සංගීතය මොකක්ද ඔබට? දැන් විවිධ අය විවිධ දේ ඉගෙන ගන්නවනේ තමන්ගේ දෙමව්පියන්ගෙන්. ඔබේ දෙමව්පියන් ඔබේ අම්මා ඔබේ තාත්තා ඔබට උගන්වපු සංගීතය මොකක්ද? මට අම්මයි තාත්තයි උගන්වපු එකම දේ තමයි පුතේ තාත්තා විශේෂයෙන් කවදාවත් හොරකම් කරන්න එපා. බොරු කියන්න එපා. අනුන් රවට්ටන්න එපා. අම්මට බනින්න එපා. මට තාත්තා කියලා දීපු ගොඩක් ලොකු දේවල්. ඊළඟට තාත්තා මට දීපු තදම අවවාදය තමයි ගංගේ මුදේ නාන්න යන්න එපා. තාත්තගේ ලොකු බයක් තිබුණා. මම ඒ කාලේ හරියට පීනන්න දක්ෂයි. මම පීනනවා මූදේ කොතලාවල වැවේ. මම හිටියේ රත්මලානේ කොතලාවල වැවේ ගල් කිසි මූදේ හොරෙන් තාත්තට හොරෙන් නාන්න යනවා. එක දවසක් තාත්තට ආරංචි වෙලා මම ගල් කිසි මූදේ නාන්න ගියා කියලා රේල්වෙන් බැහැලා එද්දිම පණවිඩේ හම් වෙලා ගෙදෙට්ට ආව ගමම්ම අවල්ල ගත්තා. අද මුදේ නාන්න ගියානේ
මං කෝ නැහැ බොරු කියුවේ එයා කියලා තියෙන එකක් ඒ බොරු කියන්න එපා කියලා නැහැ තාත්තේ මොන එතකොට තාත්තට කේන්ද ගිහිල්ලා වහලෙ ගහලා තියෙනවා අපේ පොල්ලතු වහලෙ තැනක ගහලා තියෙනවා වේවැලක් අරගත්තු ගමන් මට ගැහුව අපේ තාත්තගේ තාත්තා 100ක් එක පැත්තක හිටියා මට ගහනකොට මම ඒ කාලේ අපේ මාමා කෙනෙකුගෙන් චීන අඩි ඉගෙන ගන්නවා අවුරුදු 12කට විතර තාත්තා ගහන පාර මං වළක්වන්න දන් චීන අඩ විලෙන් තාත්තා එක සැරයක් ගැහුවා වැරදුනා අනිත් පැත්තෙන් අනිත් එයත් දන්නවා චීන අඩි එයා අල්ලලා ගැහුවා මගේ මේ ඇලපතට මේක වැදිච්ච පාර වේවැල මේක පුපුරලා ලේ ගැලුවා ඒ වෙලෙම 100ට කේන්ති ගියා සියයට කේන්ති ගිහිල්ලා අපේ තාත්තව බෙල්ලෙන් අල්ලලා තල්ලු කර ගහන්නේ කොහොමද ළමයින්ට කියලා තාපෝදෙන් තාත්තට ගහනවා 100ක් තල්ලු කළා බීසි කළා එතනින් තමයි මම බේරුනේ ඒක ඇදලා මං හිතන්නේ තාමත් මගේ මෑදපතේ තියෙනවා අපේ තාත්තා ඔහොම මට ගැහුවාම අපේ අම්මත් අඳහගෙන වැටුණා අම්මා හරි ආදරේ මට මං ඇහුවා පස්සේ වෙලාවක මං ඇහුවා තාත්තට ඇයි මෙච්චර කේන්ති යන්නේ මම මේ මොහොතේ අම්මා එදා තමයි මට කිව්වේ පුතේ තාත්තා හරි බයයි වා මොහොතේ නාන්න යනකොට මොකද ඔයාගේ කේන්දරේ බලපු වෙලාවේ ඒ මිනිස්සයා කියලා තියෙනවා තාත්තට වතුරෙන් පරිස්සම් කරන්න වතුරෙන් අපලයි මේ ළමයාට කියලා මං හිතා තමයි තාත්තා මට කොච්චර ආදරේ දියද දැනගත්තා අපි ගීයක වියමන ඊළඟ ගීතයට යනවා මේ ගීතේ ගැයූ ගායිකාවත් අද මේ මැදිරියේ ඉන්නවා නරංජලා සරෝජිනි ඊළඟට මේ ගීතේ ගයන්නට බලාපොරොත්තු වෙන් අපි ආරාධනා කරපු විශාරද අනුරාධත් ඉන්නවා අනුරාද දියණිය නමුත් මම හිතන්නේ පොඩි අසනීප තත්ත්වයක් හින්දා මේ ඇය ගයන්නේ ඒ කාර්ය පවරනවා අපේ සුභාවිත ගීතේ ඉදිරියටම ආපු උදාරාට උදාරා කාර්යය පෙරම නේද උදාරයන්ද වේදිකාවට මේ ගඟ මේ දුරු කතර ගෙවා ඇයි මෙතනින් සයුරේ වැටුනේ ලයික්
සහ පාට ඇඳුම් වලට වර්ණවත් දීප්තිය දෙන ප්‍රෝවයි තාක්ෂණයෙන් බබල් රොෂින් පවුඩර් ගීයක වියමන මියුරුතර නාද කෘතියක් ආශ්‍රිතව විසරණය වන සංක්ෂිප්ත කාව්‍ය නිබන්ධනය වූ කලී ගීතයයි මමිසින් ගායනා කරන ලද කොළොම් තොට නැත මහලු වී නැමැති රසික හද දිනූ ගීතයේද ගුණදාස කපුගේ විසින් ගායනා කරන ලද දම්පාටින්ලා සඳ ගීතයේද පමණක් වුවත් ලූෂන් බුලත් සිංහලයන්ගේ දුලබ කාව්‍ය පරිකල්පනය හුවා දක්වන බව සඳහන් කරනු රිසියෙමි ආචාර්ය පණ්ඩිත් අමරදේව ගීයක වියමන මෙන්න අමරදේවතුමා ඔබතුමාට දුන්න සහතිකේ ඒ වගේම තමයි මායරි අපි මේ මාධ්‍ය ඉදිරියට එනකොට කේමදාස මාස්ටර් කපුගේ එක හරි හරියට ලූෂන් බුලත්සිංහල මහත්තයා නිර්මාණ කරනවා දැන් අපි යමු හරි ලස්සන ගීයක් මේ ගීය මායරි අපේ ස්වභාවිත ගීතයට එහෙම යුග ගීත ගයන්නට එන ගායක ගායිකාව හරියට තෝරගන්න ගීයක් ඔය යම් කිසි ආයතනයක වුණත් ප්‍රසංගයක් තිබුණොත් ඒ ආයතනික කාර්ය මණ්ඩලය තුල ඉන්නනේ දක්ෂ ගායක ගායිකාව අපි තු වෛද්‍යවරු කණ්ඩායමක් නීතිඥවරු කණ්ඩායමක් අනිවාර්යෙන් මේ ගීතේ තෝරගන්නවා දම් පාටින්ලා සඳ බැස යනවා ආකාශේ රන්වන් පාටයි හැබැයි මෛරි නෝනම අහන්න ඕන ලූෂන් මහත්තයාගෙන් මේ ගීතේ ඉවරනාට පස්සේ මේක එක එක කිනා එක එක තේරුම් කියනවා මම හිතන වැඩිම කතාබහට ලක්වන ගීයක් ඔක හරියටම දන්නේ මෙතුමන්නේ ගුණදාස කපුගේ සූරින්ගේ පැත්තෙන් එනවා ප්‍රේමවර්ධන කපුගේ මාලනී බුලත්සිංහල අපේ ගායන වේදිනියක පැත්තෙන් එනවා විශාරද සංජා බුලත්සිංහල අපි සාදරයෙන් වේදිකාවට පිළිගන්නවා සඳ බෙස යනවා ආකාශේ රන්වන් පාට
පාටින් සඳ මූණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැගේ දැසට ලංව තවත් මේ මොහොතේ බොදු වී ඉන්නේ මම බොදු වී ඉන්නේ මම කලදිතු වේ නම් රසඳනමකේ නම් වේ කලදිතු වේ නම් ලසඳනමකේ නම් නෙළුම් පත කරලි විනි බිඳුවක් සේ වමද තලා යහනේ ඉන්නම් පමාවෙලා පිරුනැගෙන්න තුරා දම්පාටින්ලා සඳ බැස යනවා සඳ මුහුණ පෙනෙනවා වෙන් වී යන මොහොතක් නැගේ දැසට ලංව තවත් මේ මොහොතේ බොදු වී ඉන්නේ මම බොදු වී ඉන්නේ මම අපි එක වතාවක් ඒකයි මගේ පෙම්වතියත් එක්ක අපි වෙසක් බලන්න ගිය. වෙසක් බලන්න ගිහිල්ලා ඔය මොරටුව පැත්ත ලුණාව පැත්තේ මූද අයින දිගේ එනකොට පාන්දර යාමේ අහසින් සඳ බැහැගෙන යනවා මූදට ලා දම්පාට. ඒ ලා දම්පාට මොකද්ද කියලා මටත් හිතාගන්න බෑ. මම හිතන්නේ මූදේ වතුර නිල එක්ක ඒ එකතු වීමෙන් එන පාටක් හැදිලා තිබුණේ යන්තම් ලා දම්පාට. අපි උදේ පාන්දර දකින්නේ ඉර පායනකොට අපි දකිනව නේද පාන්දර යාමේ ලා දම්පාට ඉරක් පොඩි ලා නේ අර රත්තර රම්වම් පාට ආකාශ. ඒ වගේ අහසක් උදේ පාන්දරේ පොය දවසේ වෙසක් පොය සඳේ ලස්සන අරුතක්. ඒකයි මේ අපේ වැඩසටහනේදීත් හඳුන්වන්නේ. ඔහු හොඳ රූපකෙක්. වසන්ත අත්දැකීමක්. අත්දැකීමක්. ඉතුරු ටික අපි අහන්නේ නැහැ. ඒ පෙම්වතිය බිරිඳ වුණාද? දැන් ඈ කොහෙද ඉන්නේ? ඕවා ඉතින් අහන්න ඕනේ නැහැනේ හැමදේම. නේද? ඒවා ඉතින් වැඩන්නේ. වැඩන්නේ. ඒක තමයි. මේ දැන් නිරංජලා සරෝජිනි අපේ ප්‍රවීණ ගායන වේදිකාවේ ඉන්නවා. ඔතුමිට ආරාධනා කරන යුගයේ මතකයිනේ හොඳට. ඉතින් කතා කරන්න මේ ගීත රචකයා රූපකයා පිළිබඳව. ඔව් වසන්ත, ඉතිසලා කියන්න ඕනේ මගේ මේ ගඟ මේ දුරු කතරගෙවා ගීතේ උදාරා දියණිය ඉතාම අපුරුවට ගැයුවා. ස්තුතියි. ඇතම මට මගේ මනසින් මම අතීතයට ගියා. 70 දශකයේ අගභාගයේ තමයි ලූෂන් අයියා මට මේ ගීතේ ලියලා දෙන්නේ. ලූෂන් අයියා කිව්වා වගේම අපේ සරලගී වැඩසටහනකට තමයි මම මුලින්ම පස්වෙනි මැදිරි මේ ගීතය පටිගත කරන්නේ. ඉතින් මට ඒ අතීතයත් සිහිපත් වුණා. ඉතින් අපි හැමෝම ගායක ගායිකාවෝ මං හිතන්නේ අපිට නිතරම මුණගැහෙන තැනක් තමයි මේ ගුවන්විදුලිය. ලූෂන් අයියා කිව්වා වගේ ඉතින් අපි කොහොම හරි මාස 6කට සැරයක් අපිට ලැබෙන සරලගී වැඩසටහනේදී ලූෂන් අයියලව ගීතයක් නිර්මාණය කරගන්නවා. ඉතින් ලූෂන් බුලත් සිංහල සහ එච්.එම්. ජයවර්ධන මේ සුසංයෝගයෙන් බොහෝ ගීත මා වෙනුවෙන් නිර්මාණය වුණා. මේ ගඟ මේ දුරු කතර ගෙවා ගීතය, මිනිමිනි පොදෙලා අඳුරේ ගීතය, සඳලතා නගේ ගඟ ගැඹුරුයි ගීතය, ඒ වගේම අබේට ලියලා දුන්නා සැරසිලි ගොක්කොල පෝරුව අයිනේ ගීතය,
හඬවන්නමා රළ බිඳින සයුරසේ ගීතය මායි වික්ටයියයි ගැයූ උඩමළුවට මල් තියන්න ගීතය මෙවැනි ගීත රාශියක් ලූෂන් අයියා අප වෙනුවෙන් නිර්මාණය කළ දුන්නා. ඉතින් මං හිතන්නේ ඒ ගීතවල ඒ ප්‍රබන්ධවල තියෙන වටිනාකම තමයි අපේ ගායන ජීවිතේත් අපි ඉස්සරහට අරන් ගියේ. ඉතින් ඒ වයින් අපිට ලැබුණු ආලෝකයෙන් තමයි මං හිතන්නේ අපේ සංගීත ගමනත් අපි ඉදිරියට අරංගියේ. ඉතින් මම ලුෂනයට මගේ හදපිරි ප්‍රණාමය පුද කරනවා. අපි වෙනුවෙන් මේ සංගීත ගමන ඉදිරියට ගෙන යන්න අපට කළ මෙහෙවරට ඔබට දීර්ඝායු පතනවා මම. බොහොම ස්තුතියි. ගීයක වියමන මේ ගීතයේ අයිතිය සම්බන්ධයෙන් යම් යම් මතවාද ප්‍රශ්න ඇති වුණා. මම හිතන්නේ ඒ මතවාද ප්‍රශ්න එක ඔබත් එක කඳවුරකට ගොනු වුණා. අයිතිය මම නම් ඉතින් ඒක ගැන කතා කරන්න කැමතිත් නෑ වසන්ත. ඒ කතා කරලා වැඩක් නැති ප්‍රශ්නයක් ඒක. මොකද හේතුව කතෘ භාගයේ පිළිබඳ ලෝකේ ඉන්නේ හුඟා වෙන තැනක 1948 ජිනීවා සම්මුතියෙන් තමයි කලාකාරයෙකුට හිමි අවම මානව හිමිකම තමයි නිර්මාණයිතිය. සංගීතය විතරක් නෙමෙයි හැම දෙයකම ඒ කලාකරුවාගේ අයිතිය ආරක්ෂා කරන වගන්තිය එන්නේ 48 ජිනීවා සම්මුතියෙන්. ඒක අනුව ගීතයක අයිතිය, සංගීත නිර්මාණයක අයිතිය, ගායකයෙකුගේ අයිතිය ඔක්කොම නිර්වචනය වෙලා තියෙනවා ලෝකේ. ඒවා මේ අපි අලුතෙන් හොයන්න ඕනේ. ඒක හරියට මේ අපි ආණ්ඩු ක්‍රමයක් හදන්න අපිම උත්සාහ කරනවා වගේ. මොකද ලෝකේ හොඳ ආණ්ඩු ක්‍රම තියෙනවා, ව්‍යවස්ථා. අපි තියෙන එයින් ව්‍යවස්ථාවක් ගැන මේක දාගන්න විතරයි. අපි මේක හදාගන්න දඟලන්න ඕනේ. ව්‍යවස්ථාවක් නම් ඕනේ. ඒ වගේම තමයි මේ බුද්ධිමය දේපල හිමිකම් පිළිබඳ අයිතියත් එක ජාත්‍යන්තර ප්‍රජාව මේ වෙනකොට ඉහලින්ම ගරු කරන කලාකරුවන්ගේ අයිතියක් බලපත්වනවා. නමුත් ලංකාවේ අපේ ව්‍යවස්ථාවෙන්වත් අපේ මූලික හිමිකම් අපිට දීලා නැහැ, මානව හිමිකම්. ඒක නිසා මූලික වශයෙන් අපි ඉන්නේ ජාත්‍යන්තරයට වැඩි හුඟක් පහළට. අපි ආදිවාසී, අපි මේ ප්‍රජාතන්ත්‍රවාදය කියන රට නම දාගත්තට සමාජවාදය ඒවා බොරු වචන ඒවා. අපි ඇත්තටම ප්‍රජාතන්ත්‍රවාද ලේබලේ ගහගත්තු ආදිවාසීන්. තාමත් වැඩවසම් සමාජය කරපින්නාගත්තු ජාතියක් හැටියට තමයි අපි ප්‍රජාතන්ත්‍රවාදය ගෙන යන්නේ. ඒක තමයි අපි අද අත්විඳින, අද මේ මොහොතේ අත්විඳින ප්‍රජාතන්ත්‍රවාදී ගැටලුව තියෙන්නේ එතන. ඒකින්ද අපිට තියෙන්නේ අපි ලෝකයක් එක්ක යන ගමනකට එකතු වෙනවද, එහෙම නැත්නම් අපිට ඕන විදිහට කැලේ යනවද? පැහැදිලි. දැන් අපි ගිහිල්ලා තියෙන්නේ කැලේ. මේ දීපදයි බුද්ධිමේ දීපල හිමිකම් විතර නෙවෙයි. දැන් බුද්ධිමේ දීපල හිමිකම් කාර්යාලයක් තියෙනවා. ඔකට අපි ඔච්චර කරදර වෙන්න ඕනේ නැහැ. නමුත් ඒගොල්ලෝ මුකුත් කළේ නැහැ මේ අවුරුදු 40ක් වෙනවා. දලිත් ඇතුළත් මුදලි මහත්මයා මේ පනත ගෙනල්ලා මේ බුද්ධිමය දේපල කාර්යාලේ පිහිටවන. නමුත් අද වෙනකන් අර ලෝක ජාත්‍යන්තරයට අපිට යන්න බැරි වෙලා තියෙනවා. මොකද ඒකට වග කියන්න ඕනේ කවුද? ආණ්ඩුවත් වග කියන්න ඕනේ, ලංකාවේ එකමුතුකමක් නැති කලාකාරයොත් වග කියන්න ඕනේ ඒකට. කිසිම එකමුතුකමක් නැති කලාකාරයෝ. හැබැයි ලෝෂන් මහත්මයා සමා වෙන්න බාධා කරාට ඔබ ඒ එකමුතුව ගොඩනගන්න යම් යම් අවස්ථාවලදී උත්සාහ කරා. අපි කොච්චර උත්සාහ කළාද? විශාල උත්සාහයක් කළා. මූලික වශයෙන් වික්ටර් රත්නායක මහත්මයා වගේ කීප දෙනෙක් එකතු වෙලා මේ උත්සාහය කළා. නමුත් ඒක පළ දරන්න අපිට ඉඩ දුන්නේ අනිත් බලවේග, රාජ්‍යත් එක්ක එකතු වෙච්ච යම් යම් බලවේග. ඒක පළ දරන්න ඉඩ නොදී අදත් ඒක යටපත් කරලා තියෙනවා. ඇත්ත, ඔබතුමාගේ කතාව මට හොඳට මතකයි. මයුරි අර කොළඹ විජයවර්ධන මහත්මයාගේ සමාගම් මැදුරේ ඒ කාර්යංශයක් ව්‍යාප්ත කරලා ලලිත ඇතුළත් මුදලි ඒ දිවංගත ඇමතිවරය ඒක හැදුවා වෙළඳ අමාත්‍යවරයා හැටියට කටයුතු කරනකොට. අදත් ඉතින් ඒවා ඒ විදිහටම තියෙනවා. සුනිල් පෙරේරා මහත්මයා මට කිව්වා අපි එක මොහොතක ඒ මහත්මයාත් මේ වෙනුවෙන්
කතා කරපු එක්කෙනෙක්. එයා මට කිව්වා මේ මුල් මීටින් එකට ගිය වෙලාවේ අදිත්ත සුලත් මුදලි මහත්තයා කිව්වලු සුනිල් පුළුවන් නම් ඕගොල්ලෝ කලාකාරයෝ ටික ඔක්කොම එකතු කරගෙන එක්කගෙන එන්න. ඊටු ටික මං කරන්නම් කියලා. නමුත් සුනිල්ලට බැරි වෙලා තියෙනවා ඒ එකමුතු කරන්න. හොඳයි. ගීයක වියමන ඩාලි බට්ල අනුග්‍රහයෙන් ගුවන් නිදිලිය ගෙන එන්නේ වෙළඳ සේවයේ විශේෂයෙන්ම මේ වැඩසටහනේ ප්‍රමුඛතම මාධ්‍ය අනුග්‍රහය ලබා දෙනවා ඊට අමතරව ජාතික රූපවාහිනිය. දැන් තවත් ගීයකට යනවා. මේ ලූෂන් බුලත්සිංහල මහත්තයා මට ඔය ජුවලරි ෂොප් එකක් ළඟින් යනකොට එහෙම මේ ගීතය මතක් වෙනවා. මොකද ඔය ජුවලරි කාලයොත් හොඳට අඳිනවනේ අලුත බඳින්න ඉන්න අය එහෙම. මේ ළඟදී ඉතාම ප්‍රකට පරිපාලකයෙකුගේ පුතා ලෝකෙත් එක්ක ගනුදෙනු කරන කෝටිපති ව්‍යාපාරිකයෙකුගේ දුව විවාහ මංගල්‍යයක් තිබුණා. මමත් ඒකේ පොඩි සංගීත සහ ප්‍රසංග කටයුතු ටිකක් බාර අරගෙන තිබුණා. දැන් මේ විවාහයේදී මම බලන් හිටියා මේගොල්ලෝ හොඳ ධනවත්තු කෝටි ප්‍රකෝටිපතියෝ දහසින් බැඳි ඉයලි මේ රන් ආභරණ ඔක්කොම හුවමාරු කරගනි. මේ දෙන්න කතා කරනකොට මේ මනමාල මහත්තයයි එයාගේ ගෑල් ළමයයි ප්‍රවීණි සහ සමේෂ් මට හොඳට මතකයි කියනවා මට ලක්ෂ ගානක රත්තරන් මගේ තාත්තා අරන් දුන්නාම මම මුළු රෑම ඇඬුවා. මං කිව්වා මේ සියලුම රත්තරන් ආපහු දෙන්න දීලා ඒ මුදල මහර්ගම තියෙන අපේක්ෂාරෝහලට ගිහිල්ලා පරිත්‍යාග කරන්න කියලා. මට මේ මතක් වුණේ පිපුණු මලේ එරුව එමල දනීතු ඒ දුවගේ ලස්සන හොඳටම සෑහෙනවා ඒ මංගල දිනේට. ඒ පුතාගේ ලස්සන හොඳටම සෑහෙනවා ඒ මංගල දිනේට. ඒ නිසා වුන් චාම් සරල මංගල උළෙලක් තමයි හොඳට ආපු කට්ටියට සලකමින් පැවැත්වුවේ. ඉතින් මේ ගීතය ගැනත් මට එහෙම හිතෙනවා. ආචාර්ය නන්දාමාලිනී ගැයූ ගීය අද අපි ගායනට ආරාධනා කරනවා අපේ උදාරා කාර්යපිරමට. ලූෂන් බුලත්සිංහලේනි මතකද මේක සංගීත නිර්මාණය කළේ කවුද කියලා? එහෙම ඔබතුමාට මතක ඇති? ඔව්, මේක සංගීත නිර්මාණය කළේ ඩන්ස්ටන් ද සිල්වා මහත්මයා. ඒ කාලේ සංගීතාංශයේ පාලක. කොටින්ම මේ මහත්මයා මේ ගීතයට තනුව යොදලා මම මේ මහත්මයා කාර්යාලයේ ඉදිරිපිට මේසෙක හිටියේ. ලූෂන් එන්න කියලා මාව එක්කගෙන ගියා ස්ටුඩියෝ එකට. එකගෙන ගිහිල්ලා සර්පිනායක වාදනය කරලා එතුමා ගායනා කළා ඕක මෙලඩි එක. මගෙන් ඇහුවා මම මෙන්න මේක තමා මේකට තනුව දැම්මේ මේක ලූෂන්ට හොඳද කියලා බලන්න කියලා එයා ගායනා කරලා පෙන්නුවා මුල් පේලි කීපේ. ඉතින් මම අහගෙන හිටියා. මම දැනගත්තා මේක හොඳ තනුවක් වෙනවා කියලා. මම දැනගෙන හිටේ නෑ ඒක නන්දාමාලනීට කැමති වෙයිද කියලා. හරි හරි. මම එතුමියගේ ඉල්ලීමක් පරිදි තමයි ඔය ගීතේ ලිව්වේ එතුමියගේ සරල ගීවැද ස්ථානකට. නමුත් ඒකත් එතුමිය ගායනා කරපු ඒ කාලේ ඉතාම ජනප්‍රිය ගීතයක් බවට පත් වුණා. හැබැයි ඩන්ස්ටන් ද සිල්වා මහත්මයා ඒකට ලොකු ශක්තියක් ඒ තනුව සහ සංගීතය. අපි එතුමාව මතක් කරන්න ඔබතුමාටම ඉඩ දුන්නේ එක එක අපි මේ වැඩසටහන තුළ කළ යුතුයි. හොඳයි, උදාරා එන්න වේදිකාවට. උදාරා කාර්යපිරම ගයනවා පිපුණු මලේරුව එමල දනීදු මුල් ගැයුම ආචාර්ය නන්දාමාලනි. බල
සඳහා මාගේ ආධ්‍යාත්මයේ පෝෂණය වී ඇත්තේ මේ දූපතේ බිහි වූ ඓතිහාසික සියලු කලා නිර්මාණ රස උකහා ගැනීමෙන් ලද ආනුභාවයෙනි. මේ රස සම්භාරයෙන් බර වූ හිසින් දැනුම් සයුරේ නොගිලි එහි පාමෙමින් සිට අහසට පැනගත හැකිවන එක් මොහොතක පමණක් ගීයක් ලියැවෙයි. එහෙත් මා ලියූ ගීතයකින් පූර්ණ ආස්වාදයක් විඳගත හැක්කේ එහි සංගීත රචකයා මාගේ ගීත සංකල්පය සිය මිටින් ගනු ලැබ ඔහුගේ සංගීත භාෂාවෙන් එය නැවතත් ලියා තිබෙනු දකින විටය. ලූෂන් බුලත් සිංහල ගීයක වියමන. එයින් ඔබ අදහස් කරන්නේ මේ ගීතයේ ආත්මය සංගීතය කියලාද ඔබ විශ්වාස කරන්නේ? ඔව්, ඇත්තටම සංගීතය තමයි මුලින්ම හදවත අල්ලගන්නේ, වචන නෙමෙයි. මොකද වචන ඉක්මවා ගිය තැනක සංගීතය තියෙන්නේ. ඒක කේමදාසයන් හොඳටම කියලා දීලා තියෙනවා. වචන වලට ඉන්න බෑ. ඔබතුමාට හරි ගරු කරන්න, මොකද ගීත රචකයෙක් ඔය කතාව කියන්නේ ලිසින්. අපි සත්‍යය ප්‍රකාශ කරන්න ඕනේ. ඒක තමයි ලෝක සත්‍යය. ඒක ලෝක සංගීතඥයෝ ඒක ඔප්පු කරලා දෙනවා, ස්ඵුට කරලා දෙනවා. ඉතින් ඒක හින්දා අපි සත්‍යයෙන් පිට යන්න නරකයි. වචන නෙමෙයි මිනිහෙකුගේ ඔළුවට ඉස්සෙල්ලම වදින්නේ සංගීතය. ඒ සංගීතය මෙයාගේ මේ රස මේවා ස්පර්ශ කරපුවාම තමයි හිතන්නේ මෙච්චර ලස්සන සංගීතයෙන් මොනවද අර කියන්නේ කියලා.
අන්න එතකොට තමයි කියපු දේ මිනිස්සු හොයන්නේ. අච්චර ලස්සන සංගීතයකින් මේ මොන මොනවද මෙයා කියන්නේ කියලා. එතකන් එන්නේ නැහැ. ඒකෙන් ද හැම තිස්සෙම මම විශ්වාස කරනවා. ඒක ලෝකේ වෙලා තියෙන දේ ඒක තමයි. වචන නෙමෙයි මුලට යන්නේ කෙනෙකුගේ ඔළුව සංගීත. හොඳයි. මේ ගීත ටික අහනකොට ඔබ ගුවන් විදුලියෙන් අහනකොට රූපහිනින් දකිනකොට මේ සවන්හලේ ඉන්න ඔබ කල්පනා කරනවා ඇති සතකින්ම මාරයිනේ ලූෂන් බුලත්සිංහල මහත්තයා ලියලා තියෙන ගීත මේවා අපි මේවා හරියට දන්නේ නැහැ. එහෙම හැඟීමක් එනවා. මම ඔබතුමාගෙන් අහන්නේ මේ ලියපු ගීත ටික ඔක්කොම එකට එකතු කරලා අඩුම තරමින් පොඩි පුස්තකයක්වත් පොතක්වත් හදලා තියෙනවද? මම පොත් දෙකක් තුනක් කරලා තියෙනවා. එකක් පිපුණු මලේරුව කියලා, අනිත් එක මිනිසා බලා සිටි, තවත් එකක් තියෙනවා සෙවනැලි නොම කියනම් කියලා. මේ ඔක්කොම ගීතද? ඔය ගීත ඔක්කොම පොත් තුන. ඒ තුනම එකට එකතු කරලා පොතක් කරන්න දැන් මම ඒක ගැන හිතන්නත් බෑ අද තියෙන මුද්‍රණ ප්‍රශ්නේ හින්දා. දැන් අපි පොඩ්ඩක් මේ නාලක මේ නිදර්ශන ගායනා කියලා තමයි මේකට කියන්නේ. ඒ කියන්නේ පොඩ්ඩක් රස අවුස්සලා ඇවිසීගෙන එනකොට නවත්තනවා එක පාට. එන්ද විශාරද සන්ධ්‍යා බුලත්සිංහල වේදිකාවට ලූෂන් බුලත්සිංහල යන ලියු මේ අපූර්ව ගීත දෙක සැන්දේ අහස වගේ එකක් අනිත් එක පුන් පෝදා සඳ. ගීයක වියමන
මම දන්නවා නාට්‍යකාරයෝ තමයි ජීවිතේ හොඳට කට්ට කන්නේ. දැන් ඔය නාට්‍ය පෙන්නලා ඔක්කොම ඉවරලා මේ කතුරු භාග ගෙවන්න ගියාම පොඩි සොච්චමයි සමහරලාට අතේ තියෙන්නේ. තේ කහට එකක් ප්ලේන්ටි බෝතලයක් බීලා අර උපකරණ ටිකක් අරගෙන යන වෙලාවල් තියෙනවා. සමහර නාට්‍ය පෙන්නලා ඉවරනකොට අනුග්‍රාහකයෝ පලාතකවත් නැහැ. එහෙම වැඩ තියෙනවා. ශිල්පීන් වෙලාවට එන්නෙත් නැහැ. ශිල්පීන් හිටපු ගමන් එන්නේ නැති වෙලාවලුත් තියෙනවා. දැන් ඔබතුමාගේ අත්දැකීම් තියෙනවද එහෙම මේ නාට්‍යයත් එක්ක ගත කරපු? ඔය කියාපු ටික ඔක්කොම අපිට වෙලා තියෙනවා. ඒකින්ද අලුතෙන් කියන්න දෙයක් නැහැ. නාට්‍ය වලට ගිහිල්ලා එහෙම අතරමං වෙච්ච අවස්ථාවල් යනගෙන මන් නැති වෙච්ච වෙලාවල් තියෙනවා. ඔව්. ඒ ඔක්කොම දේවල් අපි අත්දැකලා තියෙනවා. අත්දැකලා තියෙනවා. හොඳයි. අපි නාට්‍ය ගීතයක් අහමු. මම ආරාධනා කරනවා රොඩ්නි වර්ණකුල අපේ ආදරණීය කලාකරුවාට වේදිකාවට එන්න. මම හිතනවා රොඩ්නිත් අනිවාර්යයෙන්ම අපේ ලෝෂන් බුලත්සිංහයන් ගැන කතා කරනවා ටිකක්. බොහෝ දේවල් කියන්න හිතුණා. කාලයත් සීමයි, අසීමා සහිතයි. ලෝෂන් බුලත්සිංහ මහත්මයා කියන්නේ වේදිකාවේ මගේ පියා, නාට්‍ය වේදිකාවේ මගේ මව අනුලා බුලත්සිංහ මැතිණිය. එයාද ජීවතුන්නතරනේ. ඇය තමයි මාව හඳුන්වලා දෙන්නේ 1980 අගභාගේ ලූෂන් අයියාට. දවසක ඉන්න කියන නුගියකට සාන්ත ජෝන් එකට තැපැල් පතක් නේ හම්බෙන්නේ ඒ කාලේ. ඉතින් මං කොළඹින් එහාට ගිහිල්ලවත් නැහැ. එතකොට අවුරුදු 20ක පුංචි තරුණේ හොයාගෙන ගිහිල්ලා ඉතින් සාන්ත ජෝන් එකේ යනකොට දැවැන්ත පිරිසක් නාට්‍යයක් පුහුණු වෙනවා. ලූෂන් බ්ලස්සිංහ මහත්මයා, ගුණදාස කපුගේ මහත්මයා එතන හිටියා, බුද්ධදාස ගලප්පති මහත්තයා එතන හිටියා, විජේනන්ද ශ්‍රී, නීල්ලලස්, ජයසේ චන්ද්‍රජිත්, ජයලත් මනෝරත්න, නිශාංග දිද්දෙනිය, පද්මිනී දිවුතුරුගම, ওই පිරිස මට ගෙදරින් නියතුණා පව. ඉතින්ටනගේ හැබැයි අනුලක් අයිදින් දැකලා අඬගහුවට පස්සේ ලුෂන් අය මට කිව් එක දෙයක් මතක් වෙනා ඒ කාලේ. මම පුංචිනේ, සිරුරෙන් පොඩි කෙනෙක්. ඔයා වේදිකාවේදී හොඳට අතපය දිගහැරලා රඟපාන්න කිව්වා. එතකොට ඔයාගේ පුංචිකම තේරෙන්නේ නැහැ කියලා. ඉතින් ඒ දේම අදටත් ගරු කරන ලුෂන් අයියා මාව වේදිකාවේ හොඳට හැදුවා. අනිත් ලූෂන් ප්ලස් සිංගල් මහත්මයා ඇතුළු ඒ කණ්ඩායමත් එක්ක ඒ වගේ ඉවුරකට සේන්දු වෙන්නේ ලැබිච්ච එකම තමයි මයුරි වසන්ත. අපිට මේ හොඳ දෙයක් කරගෙන යන්න ලැබුණු ඉඩකඩ ඒ අවස්ථාව ලැබුණේ. ලූෂන් අයියා ගෙවන් හුඟක් හොඳ දේවල් දකින්න කෂේරුකාව හයිය කෙනෙක්. ඒ කටයුතුවලදී මම මුලින්ම සම්බන්ධුනේ තාරාවෝගිලි ත්‍රිවේදිකා නාට්‍යයට. ඊට පස්සේ රතු හැට්ටකාරී දෙවන නිෂ්පාදනයට සම්බන්ධ වුණා. වැඩක් හරියට කිරීම, ඒ පිළිවෙලට කිරීම, කියන්නේ නිෂ්පාදනයේ ඉඳලා මානිකුත් පරිපාලනයේ සියලු දේ පවත්වාගෙන යාම, ඒවල තිබුණු පිළිවෙල, ඒක අපිට ගොඩක් බලපෑවා. අනිත් එක අර කෂේරුකාව හයියකම ගොඩක් බලපෑවා. ඉතින් ඒකින්ද අදටත් අපේ ජීවිතේ, පෞල් ජීවිතේ ගත කළත්, පරිබාහිර ජීවිතේ ගත කළත්, අනිත් එක අපි නාට්‍යයක් නිර්මාණය කරලා මොනවා හරි ඒ දෙකෙදිත් තාම ඒ ගතිගුණ අපිට ඉවහල් වෙනවා සන්. යස ඉසුරු පිරුණු තැන සිරි දෙවුණු සිටින තැන, යස ඉසුරු පිරුණු තැන සිරි දෙවුණු සිටින තැන, ළඟම ඇත්තේ දුරක නැතේ, ළඟම ඇත්තේ දුරක නැතේ, අපි යන්නේ ඒ පාරේ. යස ඉසුරු පිරුණු තැන සිරි දෙවුදු සිටින තැන, රුකාතීතයක කැන්දන් යමි මම, දසරාජ ධර්ම කල පෙද වීර රජුන් ඇත, ඇස් ඉදිරියේ උඹ ළඟ, ඇස් ඉදිරියේ උඹ ළඟ, අතීතයේ ඉස්කෝ
දුවර මුර කොට බහිරව බිලි පුද කොට රැකගත්තේ නුඹලට රැකගත්තේ නුඹලට යස ඉසුරු පිරුණු තැන සිරිරෙවුදු සිටින තැන යස ඉසුරු කාසිදියන් මට හොඳ තෑගිදියන් මට හොඳ තෑගිදියන් මට රජවරු රජමැතිවරු යස රාජ පිසෝවරු කල කෙලි සෙල්ලම් දැක තව කාසිදියන් මට හොඳ තෑගිදියන් මට හොඳ තෑගිදියන් මට යස ඉසුරු පිරුණු තැන isuru pirunu tena siri deudu sipine tena langavati duraka nate langavati duraka nate apiyanne e pare bohme stuti rodnita stuti රොඩ්නි කතා කරපු දෙයත් මං හිතනවා කලාකරුව මාධ්‍යවේදියෝ අතර තියෙන්න ඕන මොන මත දරුවත් තමන්ගේ අදහස් විවිධ වෙන්න පුළුවන් හැබැයි කොන්දක් තියෙන්න ඕන කශීරුවක් තියෙන්න ඕන කියන දේ හරියට කියන්න ඕන ඒක ඔබතුමා කරනවා අපි ඒකට ගරු කරනවා ඊළඟ ගීතය අහලා දෙතොල නොකීදී දෙනිතේ ලිය වෙනවා ආරාධනා කරනවා ප්‍රේමවර්ධන කපුගේ සොයුරට නැවත වරක් වේදිකාවට දෙතුල නොකීදේ දෙනෙතේ කියවෙනවා වසන්ත වෙන සිත මුහුණේ ලියවෙනවා නංගිගේ පාමුල ඉරහඳ තියලා ආදර හිත ළඟ කවුරුද මුවා උනේ දරුව බලලා කැඩපත විහිසන්නේ කුන් පිහිතේ පොඩි මතුමල් පිපිලා දෝ දරුව බලලා කැඩපත විහිසන්නේ කුන් පිහිතේ පොඩි මතුමල් පිපිලා දෝ ගෙදර බුදුන්ව උදානයක් වූ නංගිගේ හිත ළඟ කවුරුද මුවා උනේ පිටුල නොකී දේ දිනෙදේ කියවෙනවා වසන්ත වෙන සිත මුහුණේ ලියවෙනවා නංගිගේ පාමුල ඉරහඳ තියලා ආදර හිත ළඟ කවුරුද මුවා උනේ බාල බොලදී
ඉස්සර උරතල්ලු කවට සිනා කෙලි සඟවා දැබුවාදෝ පාල බොලගේ ඉස්සර උරතල්ලු කවට සිනා කෙලි සඟවා දැබුවාදෝ වසන්තයට පෙර කැකුලට ලංවී නංගිගේ හිත ළඟ කවුරුද බුවා උනේ දෙතුල නොකී දේ දෙනෙදේ කියවෙනවා වසන් කරන සිත මූනේ ලියවෙනවා නංගිගේ පාමුල ඉරහඳ තියලා ආදර හිත ළඟ කවුරුද බුවා උනේ ගීයක වියමන ඉෂ්ට පැල්ලම් වලට ඇමයිලේස් ප්‍රෝටීන පැල්ලම් වලට ප්‍රෝටියේස් මේද පැල්ලම් වලට ලයිපේස් ත්‍රිත්ව එන්සයිම ක්‍රියාකාරීත්වයෙන් සියලු පැල්ලම් ඉවතට බබල් රුෂින් පවුඩර් බොහොම ස්තුතියි දැන් අපට තිබෙනවා හරසරයක් පුදන්නට මොකද මායුරි අපේ මායුරි අබේසිංහ හොඳ ප්‍රශ්න ටිකක් ඇහුවා ඒ උත්තර ටික හරි වටිනවා දුන්නු මොකද අපිට මේ ගීත ටික අහන්න ඕන නම් ලූෂන් බ්ලසිංහ මහත්තයා මෙහෙට ගෙන්නන්න ඕනේ නැහැ වාදක මණ්ඩලයයි නාලකයි ඉන්නවා ගායක ගායිකාව ටිකක් ගෙන්නවා ගීත ටික කිව්වා එහෙම නෙමෙයි නැවත අපි හමු නොවෙන්නත් ඉඩ තියෙනවා මෙහෙම මේවා ගැන කතා නොකරන්නත් ඉඩ තියෙනවා නමුත් වත්මන් පරපුර සහ අනාගතය මේ කාරණා දැනගත යුතුයි. අපි ඒකට ස්තුතිවන්ත වෙනවා ඔබතුමාගේ පැමිණීම. ඉතින් පැමිණීම වෙනුවෙන් අප හරසර පුදන්නට සූදානම් වෙන්නේ ඒ තමයි අපට අනුග්‍රහය ලබා දෙන ඩාලි බට්ලර් සහ සමාගමිනුත්, ඒ වගේම ගීත නිර්මාණ කේන් බ්‍රේනුත්, ගුවන්විදුලි සංස්ථාවෙනුත් ඔබතුමාන්ට තිළිණ කීපයක් ප්‍රදානය කරනවා. මම ආරාධනා කරනවා ඩාලි බට්ලර් සහ සමාගමේ අධ්‍යක්ෂ සංජීව ගුණවර්ධන මහත්තයාටත් ඒ වගේම ඔබ බොහෝම ඉදිරියට කිව්වා ගීත රචකයෙක් නොකියන කතාවක් ඒ තමයි ගීත ආත්මය සංගීතයයි. ඒක මම මේ ඒ නිසා ආචාර්ය රෝහණ විරසිංහන් පැමිණ සිටිනවා. ආචාර්ය රෝහණීනි ඔබතුමන්ටත් ආරාධනා කරනවා වේදිකාවට ලූෂන් බුලත් සිංහල අපේ සහෘදය වෙනුවෙන් මේ තිරින හරසර පුදන්නට. ගීයක වියමන ඉෂ්ට පැල්ලම් වලට ඇමයිලේස් ප්‍රෝටීන පැල්ලම් වලට ප්‍රෝටියේස් මේද පැල්ලම් වලට ලයිපේස් ත්‍රිත්ව එන්සයිම ක්‍රියාකාරීත්වයෙන් සියලු පැල්ලම් ඉවතට බබල් රුෂින් පවුඩර් ලුෂන් බුලත්සිංහල් මහත්මයා දැන් වසන්ත කිව්ව ඔබේ වේදිකා නාට්‍ය ගැන මේ වේදිකා නාට්‍ය ගැන කතා කරද්දී ඔබ කිව්වා ලංකාවගේ නෙමෙයි ජාත්‍යන්තරය මොකද හැමදාම මේ නාට්‍ය බලන්න බොහෝ රසිකයන් එනවා කියලා ඔබේ අදහස් කාණේ ලංකාවේ කලාව ප්‍රිය කරන කලාව අත්‍යවශ්‍ය පිරිසක් දැන් නැහැ කියලාද මම දකින්නේ අපි කලාවට පිවිසෙච්ච ආධුනික අවදියේදී තිබිච්ච ප්‍රබෝධය ඒ ආකාරයටම අද නැහැ මම කිව්වේ ඒකට ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ අධ්‍යාපනය තුලින් එහෙම පිරිසක් ගොඩනැගුන්නේ නැහැ අපි දැනට දැන් ලංකාවේ සෞන්දර්ය අධ්‍යාපනය උගන්වනවානේ කියන්නේ නාට්‍ය කලාව සංගීතය චිත්‍ර කලාව මේ ඔක්කොම උගන්වනවා. දැන් මේවා සියල්ලම උගන්වනකොට ඕනම රටක එයා ඉගෙන ගන්න මිනිස්සුන්ට ඒවා ප්‍රැක්ටිස් කරන්න ඒක ප්‍රායෝගිකත්වයට පත් කරන්න අදිතාලමක් හදලා තියෙනවා. අපේ එහෙම නැහැ. අඩුගානේ අද මම දකින්නේ මම නියෝජනය කරපු නාට්‍ය කලාව ගත්තොත් මගේ මේ අවුරුදු මෙච්චර දික් කාලයකට රඟහලක් හැදෙනවා මම දැක්කේ නැහැ. අදත් ලංකාවේ නාට්‍යයක් පෙන්වන සුදුසුම රඟහල බවට පත් වෙලා තියෙන්නේ ලයනල් වෙන් රඟහල. ඒක 1940 ගණන් වල හදපු එකක්. ඔබ කියන්නේ නූතන තාක්ෂණයත් එක්ක මේ දේවල් බද්ධ විය යුතුයි කියලාද? අන්න ඒකයි. ලෝකයේ යන ගමනත් එක්ක අපි ගිහිල්ලා නැහැ. ඒකට හේතුව දැන් අපේ අයවැය අරගෙන බැලුවාම ඒ ප්‍රතිපාදන නැහැ ඒවට. දැන් අධ්‍යාපනයට ලැබෙන ප්‍රතිපාදන ඊටම අඩු ප්‍රතිපාදනය. දැන් වෙන ලෝකේ හැම රටකම
සංස්කෘතික දෙපාර්තමේන්තුව සංස්කෘතික අමාත්‍යාංශය තියෙන අධ්‍යාපනයත් එක්ක. දැන් අපේ ඒක වෙනම අමාත්‍යාංශයක්. අධ්‍යාපනයත් එක්ක කිසිම සම්බන්ධයක් නැහැ. වෙන ලෝකේ රටවල අධ්‍යාපනය සංස්කෘතිය යන්නේ එකට. එතකොට මේ දෙක එකට බද්ධ වෙලා තියෙන්නේ. ආර්ථික වශයෙන් සමෘද්ධිම ඒ සමෘද්ධිය නිසා විවේකයක් ලද ඒ විවේකය මානසික විවේකයක් බවට පත් කරගන්න පුළුවන් ජන සමාජයකට තමයි කලාව හරියට ප්‍රක්ෂේපණය වෙන්නේ. ගීයක වියමන ඊළඟ ගීතය අපි හරීම ආස ගීයක්. මම ඔබතුමාගෙන් මේ ගීතය ගැන අහන්න මට අවසර දෙන්න මේ මන් දන්නේ මේක නුවරදී ලිව්වද පේරාදෙණියේදී නැත්නම් කොළඹදී ලිව්වද මේ ගුවන්විදුලියට කවුරු හරි කෙනෙක් සම්බන්ධයිද? මුතු කුඩ ඉහළන ගීතය යාළුවෙකුගේ කතාවක්ද? ඇත්ත කියන්නකෝ අද. මෙහෙමයි වසන්ත, මම ලියලා තියෙන හැම ගීතයක්ම කව මම ඉන්නවා කොහෙ හරි. පුංචි කාලේ සම්බන්ධයෙන් වේවා, ප්‍රේමයේ සම්බන්ධයෙන් වේවා, ජීවිතයේ සම්බන්ධයෙන් වේවා, හැම දෙයකම ඒක මගේ අත්දැකීමක් එක්ක තමයි ඒක එතෙන්ට ගිහිලා තියෙන්නේ. ගෑනු කියන්නේ ස්ත්‍රී පාර්ශ්වෙ වෙනුවෙන් මම පෙනී හිටිනවා. මං එතන හිටපු හින්දා සැන්දෑ අහස වගේ පුන් පෝදාසන ඒ ස්ත්‍රීගේ ප්‍රකාශන. නමුත් ඒක මගේ අත්දැකීමක්. එහෙමයි ඒක එන්නේ. ඒ විදිහට මම එක එක්කෙනා නියෝජනය කරමින් මගේ අත්දැකීම් ප්‍රකාශ කරලා තියෙනවා. හරි ලස්සනයි. මේ හැමදේම කිසියම් තැනක මමද වෙමි. ආචාර්ය රෝණ විරසිංහේනි පැමිණෙන්න. මේ රෝණ අයියා මේ ගීතය ගායන ලස්සන ගැන හිතනකොට ඇයි තව ගීත ගායනා කරන්න නැත්තේ කියලා අපිට හිතෙන්නේ. මේ ගීතය උපදින්නේ 1978-79 කාලේ. එතකොට අපි සරලගී පරීක්ෂණ වලින් සමත් වෙලා මගේ දෙවැනි සරලගී වැඩසටහන සඳහා තමයි මේ ගීතය ලුෂන් අයියා මට ලියලා දුන්නේ. ලුෂන් අගේ වැඩසටහනක් තිබුණා සඳැල්ල කියලා. ඉතාමත්ම හරවත් සාහිත්‍යමය සංවාදමය වැඩසටහනක්. ඉතින් ඒ වැඩසටහනට හැම වෙලේම ඇත්තටම මේ හුඟක් මේ හිටපු නිවේදක තුමන්ලා වැඩසටහන් සම්පාදකවරු එදා දවසේ බිහිවෙන හොඳම ගීත මොනවද කියා හොයනවා. මේ තමන්ගේ වැඩසටහනින් ඉස්සරලාම ඒක ප්‍රචාරය කරන්න ඒ තරම් උනන්දුවක් තිබුණා. මේ හොඳ ගීත හොයන පිපාසයක් තිබුණා ඒ නිවේදක නිවේදිකාවන්ටත් වැඩසටහන් සම්පාදකවරුන්ටත්. ඉතින් ලූෂන් අයියාගේ වැඩසටහනේ තාමත්ම හොඳ එදිනෙදා මේ බිහිවෙන ගීත ගණනාවක්. එතන අපි රසිකයෝ. මම එතකොට රජයේ සංගීත විද්‍යාලයේ ඉගෙන ගන්නවා. අපි ආධුනික වැඩසටහන් වලට එන අතරේ තමයි අඳුනගන්නේ. ඉතින් එතෙන්දී අපි සරලගේ පාස් වුණාන් පස්සේ ලූෂන් අයට මම කිව්වා සින්දුව ලියලා දෙන්න කියලා. ඉතින් මේ ලස්සන සින්දුව ලියලා දුන්නා. මම ඒකට තනුව දැම්මා. මේ තනුව අහලා මේ අපේ පුණ්‍යසිරි මහවත්ත කියලා මේ වාද්‍ය වෘන්දේ හිටියා ඉස්සර මේ විත්‍රත්නායකයන්ගේ සමීප සෞර්ධයක ඒ වකවානුවේ ඔහු මගෙන් ඉල්ලා අනේ මල්ලි මට මේක දීපංකු මේක අරේන්ජ් කරන්න සංගීතය සංයෝජනය කරන්න. මං කිව්වා හා කියලා. එයාගේ සංගීත සංයෝජනය තමයි මේ ගීතය ඇස්සේ තියෙන්නේ. ඒකෙන් මේක හරි තව හැඩ වුණා. ඉතින් මේක අරුම පුදුම ගීතයක් කියන්නේ මට තියෙන්නේ ජනප්‍රිය සින්දු තුනයි. මම සින්දු දහස් ගානක් හැදුවත් මටේ කියලා තියෙන්නේ සින්දු තුනයි. එකක් තමයි මුතුගොඩ, එකක් නැති බැරි මොහොතක, අනිත් එක රත්තරන්දුවේ. ඉතින් ඕන තැනක් ගියොත් මේ ඔය එඩ්වඩ් බිහිලුට කියන දැන් උඹේ සින්දු තුන කියපංකෝ. ඉතින් මේ කියන්නේ මට තියෙන එච්චරයි. ඉතින් ඒකෙනුත් විශිෂ්ට ජනප්‍රියතාවයක් තියෙන්නේ මුතුගොඩ. ඕන තැනක ගියොත් මුතුගොඩ කියන්නේ කියලා තමයි ඉල්ලන්නේ. ඉතින් මම බොහොම මේ තින්සිද්ධ වෙන මේ ලූෂන් නැයට එච්චර ලස්සන සින්දුවක් මට ලියලා දුන්නා. ඒක ජාතික රූපවාහිනිය අර විෂුවලයිස් කළ දෙමකට පස්සේ තමයි ජනප්‍රිය වුණා. මේ යසෝදා විමල ධර්ම අතීතේ. ඉතින් මේක මගේ ජීවිතයේ ඉතාමත්ම වැදගත් සලකුණක් පිටපු ගීතයක්. Thank you.
දුකුඩ ඉතලන මල් වරුසාවේ උඩයි ගිලෙන විට වැයිලේනි එබි බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ දැස ගියායි ගිලි දියදහර පාටයි දේදුන්නේ දෙමි දෙමි ආදර මදු ඇස්සේ ගිය දෙදෙනා අද යනවා දෙමන්තලේ අපේ සබඳකම් නැරිය සකදන්නේ මුතුකුඩ ඉතලන මල්වරුසාවේ උඩයි ගිලෙන විට වැයිවේනි එදී බලා රිය කවුළු දොරින් යට ගිය දවසේ දැස ගියත් ඉගිලි කියන්න ආස හිතනවා ලස්සන්ට වාදනය කරා නාලක ඇතුළු මේ සියලුම ගුවන් විදුලි අපේ සහෝදර ශිල්පීන්ට මගේ ස්තුතිය පිළිගන්නවා ලස්සනට ඒක එනකොට ඉබේ කියවුණා thank you බොහොම ස්තුතියි බොහොම ස්තුතියි රෝණ විරසිංහේනි දැන් ඔබතුමා නාලක ගැන කිව්වා හින්දා මම එතනින්ම අල්ල ගන්නවා අල්ලගෙන ලූෂන් බුලත්සිංහලාන් මේ සිනමා ගීත කිහිපයක්ම ලිව්වා ඒ ගීතවල තියෙනවා වෙනස්කම් දැන් කන්‍යාවී කිව්වට ගීතය මිනිසා කියලා තමයි පටන් ගන්න හැබැයි ජනකාන්තුනේ ජනප්‍රිය උනේ කන්‍යාවි කියන වචනය. එහෙම නේද? මං කියන කතාව. දැන් අපි ඒ ගීත කොටස් වශයෙන් හරි පොඩ්ඩක් අහමු. මේ ගීයක වියමන සරසන්නට හැඩ කරන්නට නාලකංචන කුමාරට අපි ආරාධනා කරනවා. ඕසන්තු සුදී අමරසිරි මහත්මයා ඊට අලංකාරව ගැඹුරව ගායනා කරපු එම ගීතෙන් කොටසක් මට හැකි ආකාරයෙන් මම මේ වැඩසටහනට ගයන්න thank you.
නිසා මරණ තුනක් ඇති මිනිසා බලා සිටී නිරුවත් දැසින් බලන් ලිහිල් සලු අනතුරේ වැටින්දි පයෝදර තුඩු එකි පිඳිත් සංකාසු අසංවාද සුසුම් වේගේ රිද්මයෙන් වයන්ද වීනා කන්‍යා ඔබ සහ ආචාර්ය ප්‍රේමසිරි කේමදාසයන්ගේ ඒ සුසංයෝගය ගැනත් අපි කතා කළ යුතුයි. මේ ගීතය ලියද්දි ටිකක් වෙහෙසුණා නේද? මේ ගීතය මම ලිව්වේ ඇත්තටම මම චිත්‍රපටවලට ගීත රචනා කරලා තිබුණේ නැහැ කවදාවත්. එහෙම අවස්ථාවක් මට කවුරුත් දීලා තිබුණේ නැහැ. මේ අවස්ථාව මට දුන්නේ පරාක්‍රම නිරියල්ල මහත්මයාගේ සිරිමැදුරු චිත්‍රපටි පිටපත දීලා මට කිව්වා මේක තේමා ගීතය වගේ අහවල් තැනට මේ ගීතය ගායනා කරන්න අවස්ථාවක්. එතකොට ඒ තේමා ගීතයක් වෙන්න ඕනේ චිත්‍රපටයේ අවස්ථාවක් වෙන්නත් ඕනේ. ඒක හින්දා මම මේ චිත්‍රපටයේ මූලික අර්ථය අරගත්තාම කසේරුකාව විනාශ වෙච්ච හරියට ඇවිදින්න බැරි මිනිස්සෙක් සංගීතවේදී. එයා ගෙදර වැඩකාරියත් එක්ක අනියම් සම්බන්ධයක් තියෙන. එහෙම ඉඳද්දි අයියා මනමාලියෙක් ගේනවා ගෙදෙට්ට. ඒ අයියාගේ බිරිඳ සංගීතයට විතා විශාල ඇදගමක් තියෙනවා. එයා මෙයත් එක්ක සම්බන්ධකමක් ඇති වෙනවා. ඔය වගේ තුන් ඈඳුතු මහා ආරවුලකට යනවා මේ සංගීතය. සංගීතය තමයි මූලික හේතුව. ඒකට මම මේක සංගීත මූලික හේතුව හින්දා මම ගත්තේ සරස්වතී සංකල්පය මුලින්ම. ඒක අරගෙන මම ලිව්වා මුලින්ම ලිව්වේ සේද සලුවයි දඬුවල් බෑයයි දරා දෝතින් මේ බලන්න සරස්වතී මරණ තුනක් ඇති මිනිසා බලා සිටී.
මේක කේමදාසයන්ට ගිහිල්ලා එතකොට කේමදාස මාව හඳුනන්නේ මම එයා එක්ක වැඩ කරලා තිබුණේ මම නාට්‍යයක රඟපාලා තිබුණා එයා සංගීතවත් කරන නමුත් කිසිම දවසක මේ වගේ අවස්ථාවක් ලැබුණේ නැහැ ඒ දවසක් පරාක්‍රම නිරයල්ල එතකොට රූපවාහිනියෙන් ගිහිල්ලා කේමදාස මහත්තයත් එක්ක කාර් එකේ ඇවිල්ලා මාව කාර් එකේ දාගෙන දැන් පාරේ යනවා දැන් මේක කියවුණු මම කියවනකොට කේමදාස මහත්තයා රියදුරු අසුනේ ඉඳගෙනම හරි ලූෂන් ඕකේ අනිත් ඔක්කොම තා මරණ තුනක් ඇති මිනිසා බලා සිටි එතනින් දැයි මේ ගීතේ පටන් ගන්න කියලා ඇහුවා ඒක තමයි යාමට දීපු කිව් එක මරණ තුනක් ඇති මිනිසා බලා සිටි මිනිසා බලා සිටි ඒක මං එතනින් ඊට පස්සේ අර ඔක්කොම කපලා දාලා වෙනමම ගීතයක් ලිව්වා ඒ කේමදාස මහත්මයාගේ ඉල්ලීමක් ගීයක වියමන හොඳයි අපි නැවතත් පොඩ්ඩක් මේ ඩිජිටල් තිරේ වෙත යොමු වෙනවා ගීයක වියමන රස විඳින අතර කතා කරන අතර අපි දැදුවටි අපි දැදුවටි යත් මට පේනුඹ කියාපුව හැම දෙයක්ම ඩිංග ඩිංග ඇත් වෙන පාටයි ඉන්නේ. අන්න ඒකනේ මං කිව්වේ. ඩිංග ඩිංග තමයි ඇත් වෙන්නේ. පොඩ්ඩක් මොනිටම. මේ අර හාදයා කියාපු විදියට මෙතන ඩිංග ගේනියෝකගේ ගල් දෙනා. මට පුදුමයි මේ යාකා මගේ නමක් දැනගත්ත එකනේ. සිවිලගේ නාමෙන් පුදුමෙන් විතරක් එපා. ඒක තමයි මෙහි චාරිත්‍රය. නගර ගෝවිල්ලා වරායට නමස්කාරය හැටියෙ උන්ගේ පින්සල් වෙනවා වරායට. එතන උන් දැනගන්නවා නැවකෙන් දාවේ නැවකවද යන්නේ ඒ කියපු මිනිස්සු කවුද උන්ගේ නංගම් තෝම්බ ඔක්කොම. ඊට පස්සේ ඇහි පිල්ලන් නගා හරියට කාන්දම් පස්සේ ඉදිකට එනවා වගේ පස්සේ එනවා. බැරි වෙලාවත් අහුණු සිංගප්පූරුවේ දක්ෂිණ අම්මන්ඩි කෙනෙකුට උග්ග කැල් වගේ හපේ තමයි. මේ මොකදෙත් මේ සෝබණි වරායට නැවක් අල්ලන්නේ. ඒ නැවට හොඳ නිදර කාමරයක් හොයාගන්න දීලා අපි අයියා එපා එපා ඔය තර වහන්න එපා ඔහොම තිබුණාවේ ඔක්කොම හරියට කිව්ව විදිහට සූදානම් කරපා ඔය කවිච්චයට අලුත් කවරයක් දාපා හඳුන් කූරු ටිකක් පත්තු කරපා ලස්සනට මල් ටික තියපන්. එයා කැමති හැම දෙෙම ලස්සන පින්තූරයක් වගේ තියෙනවට. මේ ගෙදරින් එයාගේ පවුල නෙවෙයි කියලා හිතෙන්න ඔක්කොම තියෙන්න ඕනේ. ඒගොල්ලන්ට සැප පහසු වැඩි වෙන තරමට අපේ සල්ලි වලට කරදර වැඩි. එතකොට තමයි අපි මල්ල පිරෙන්නේ. කෝ? කවුරුවත් නැහැ. චූන් කිව්වා මගේ ඉෂ්ට දේවතාව එළිය වැඩලා ඉන්නවයි කියලා. පුදුමයි කොහේ අතුරු දහන් වුණාද මේ ඩිංගට තුළු නැති පිරිතේ තද බදරි ආදරි අහස කි මාගේ හිස සියුතුන් හැසිරෙන සැමරු මේ කුළු අතර නිරන්තර
සික තෘප්තිය උදෙසා පමණක්ද? අනිවාර්යෙන්. මානසිකව සහ අධ්‍යාත්මික තෘප්තිය ඒක තමයි මූලික අරමුණ. ඒකෙන් කිසි ප්‍රතිලාභයක් බලාපොරොත්තු වෙන්නේ නැද්ද? ඇත්තටම ලංකාවේ එහෙම ප්‍රතිලාභයක් ලබා බලාපොරොත්තු වෙන්න බෑ මායුරු. ඒක යථාර්ථයක් නෙමෙයි. ඒකද අපි හොඳටම දන්නවා කලාව ජීවන මාර්ගයක් කරගන්න මාවත් මාර්ග පෑදිච්ච නැති රටක එහෙම බලාපොරොත්තු තියාගන්න එක ආත්ම භංගයට හේතු වෙනවා. ඒ වුණාට ලොෂන් මහත්මයා වර්තමානයේ සමහර ගීත රචකයෝ ඉන්නවා අර ක්ලිනික් ඩේට් එක වගේ දවස් වෙන් කරගෙන ගීත ලියන. එහෙම වෙන්න පුළුවන්. දැන් මට එහෙම කවදාවත් අවස්ථාවක් ලැබිලා නැහැ. දැන් මේ මගේ ගීත ගායනා කරපු ඕනම කලාකරුවෙක්ගෙන් අහන්න ඒ ගීත මං ලියලා දීලා තියෙන සල්ලි වලටද කියලා. ඒවා ලියලා කාගෙන්වත් මං සල්ලි අරන් තියනවද කියලා. කට්ටුබා කියවට එයා ගෙනත් දුන්නේ නැද්ද? මේ මෑතක ඉඳන් සමහර ඒගොල්ලෝ විශේෂයෙන් එකම එක්කෙනායි මං දන්නේ රෝහණ වීරසිංහ මහත්මයාගේ පෞද්ගලික දේපරේමිකම් මේ එකක් තියෙනවා. ඒකෙන් මට ඉඳලා හිටලා පොඩි මුදලක් හම්බ වෙනවා. ඒක ඒක අර හොඳ මේ එකක් නේ. ඒක පෞද්ගලික දෙයක්. දැන් මෙහෙමනේ, දැන් ඔබ ලියපු ගීත සමහර ගායක ගායිකාවෝ ප්‍රසිද්ධ වේදිකාවල සංගීත ප්‍රසංගවල ගායනා කරනවා. ඒක මම දන්නේ නැහැ. නැති පොඩක් තෑගක්වත් දෙන්නේ නැත්te එහෙම වෙලාවක. නෑ, මට කවුරුත් කියන්න දෙන්නේ නැහැ. කීස කෙනෙක් මට එහෙම තියෙනනේ. මගේ ජීවිතේ මට එහෙම ලබා දීලා තියෙන අයගෙන් මට මතක ওই ගීත ගායනා කරන අයගෙන් නිරංජලයි අබේ ඉන්න කාලේ ඒගොල්ලෝ ගාගේ සංගීත සම්දර්ශනවලට පිටරට යනවානේ. ඔය ගිහිල්ලා එනකොට මට ෂර්ට් එකක් අදි සංග්‍රහයක් ඒ වගේ එහෙන් තෑගි බෝක ගෙනල්ලා මොන හරි දෙනවා. මම මුදලින් කාගෙන්වත් එහෙම මුදල් ප්‍රතිලාභ ලැබුවේ නැහැ. ගීයක වියමන මේ ගීතේ ලියන්නේ ඔබ බොහොම තැන්පත් කෙනෙක්. කේන්තිම ගිහිල්ලද තරුමල් යායම පොඩි කර හස්විලේ ඉරහඳ මිරිකා දියකර සාගරේ බල එකෙක්වත් එපා මම තනියම ඉන්නවා. ඒ පිස්සු හැදිච්ච වගේ වෙලාවක ලියපු එක. ඒවට ගීතේ හරි රහයි. හුඟක් තනි වෙන අයගේ හිත හදාගන්න ගීතයක් බවට පත් වෙලා තිනවා. අපේ ප්‍රේමවර්ධන කපුගේ සහෘදයට ආරාධනා කරනවා එන්න. තරු මල්යායම පොඩි කර ඉරහඳ මිරිකා දියකර සාගරේ අඳුරෙන් ලොවම එපාවි මාහෙරදා ඇගිය දවසේ මාහෙරදා ඇගිය දවසේ Thank you.
පැවසුවෙමි අසනා කෙනෙක් නැති පාළු මැසුවෙමි තනියට කෙනෙක් නැති දෙවුනේ දෙවුනේ පිරිසිදු සිතකින් එකම ළඳක් වෙත පෙම් කළ කුමතු වෙනි ඒන්ති යන තැන අන්න එතන තමයි. හරි. හරිම ලස්සනයි අපේ නාලක ප්‍රමුඛ වාද්‍ය බෘන්දයේ සංගීතය. ඔබතුමාගේ පද රචනය ප්‍රේම් බොහොම ස්තුති. ඊළඟ ගීතයත් එහෙමයි මේ පෙරම් පුරමින් හමු වෙලා උනුන් රහසින් බැඳ ආදර පෙම් නාලක කොළොන්තොට ගීතයෙන් කොටසක් ගායනා කරමු. ඔව් සන්තේකෙත් අමරදේවයන් ගායනා කරපු රහත් ගීතය එතුමාට උපහාර දක්වමින් කොටසක් ගායනා පොළොන්තොට නැත මහලුයි අවන් හල නැත පැරණිවි එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපත සුදුරි සක්කුඩ නැවතිලා සිනාසල්මින් සඳේ ඇයි සරදම් බලන් කැඩ පක් සොදුරියේ පාතවත් සුන් දෙකොපුලින් පිසදා පොළුම් තොත නැත මහලුහි අවන් හල නැත පැරුවි එදා හඳමයි අදත් යෞවනයේ එහෙත් අප දෙදෙනා බලන් කැඩපත් සුදුරියේ ඔය ගීතය අමරදේව මහත්තයාට ලියපු ගීයක් නෙමෙයි. අමරදේව මහත්තයා මම ඊට කලින් එක ගීයක් ලියලා තිබුණා. අර සෙකිපිල විහානටන මොනරකිකිලි සෙකිපිල. ওই ගීතේ ලියුවේ කපුගේට. කපුගේට ලියපු ගීතය කොහොමාරි එක්තරා අවස්ථාවක ඔය CD එකකට හරි කැසට් එකකට හරි කපුගේට කියලා තියෙනවා අමරදේවට මියුසික් කරලා සින්දුවක් හදන්න කියලා. කපුගේ කරපු දේ මොකද ඒ ඉල්ලීම අනුව එයාට ලියපු ගීය එයා අමරදේව මහත්මයාට පරිත්‍යාග කරනවා. එයාගේ මෙලඩි එක, එයාගේ සංගීතය, කපුගේගේ සංගීතය. දැන් ඔක රෙකෝඩ් කරපු දවසේ සංගීතය කලින් පටිගත කරනවානේ. දැන් හඳ කවන්න ආපු දවසේ අමරදේව මහත්මයා මේ ගීතේ බලලා කිව්වලු, කපුගේ මේක මට ගැළපෙන්නේ නැහැ. මේක මට හරියන්නේ නැහැ කිව්වා. මගේ ස්ටයිල් එකට හොඳ නැහැ කිව්වලු නේද? ඔව්. මේක මට හරියන්නේ නැහැ කිව්වා. කිව්වහම කපුගේ පොඩ්ඩක් තදවිලා මාස්ටර් බං කියනවට ඕක කියන්න කිව්වා. පස්සේ කපුගේගේ පෙරත්ත කිරීම නිසා අමරදේව මහත්තයා මේක ගායනා කළා. ගායනා කළාට පස්සේ ඒ කැසට් එකේ වඩාත්ම ජනප්‍රිය ගීය උනේ ඕක. එතකොට දවසක් කපුගේ හම් වෙලා කියනවලු, අරක හරි ගියානි. ගීයක වියමන. දැන් ලෝෂන් මහත්මයා, ඔබ ගොඩක් ගීත නිර්මාණය කළා තියෙනවා. හැබැයි ඔබ අතින් නොලියවුණු වෙනත් ගීත රචකෙක් අතින් ලියවුණු ඔබ වඩාත්ම ප්‍රිය කරන ගීතය ගැන අහුවොත්? එහෙම ගීත ගොඩක් තියෙනවා. පහුගිය ගාතේ කාලේ මගේ හිත ගතු එක ගීයක් තමයි ඔය
මේ තරම් සියුමැලිදි කළු ගල් කියන එක ඒක හේතුවක් තියෙනවා මම ඒකට කැමති ඒ හේතුව තමයි ලංකාවේ ගල් කැටයම් කලාව පිළිබඳව තියෙන එක්තරා මිත්‍යාවක් දැන් බොහෝ දෙනා කියනවා බොහෝ ඒක ඓතිහාසිකව බොහෝ දෙනා මේවා පරීක්ෂණ කරපු දේවල් දන්නේ නැහැ අපේ තියෙන සියලුම ඓතිහාසික ගල් කැටයම් අපේම කලාකරෝ කරපු දේවල් නෙවෙයි හරි විශේෂයෙන් ඔය අවකන පිළිමය තව ඒ වගේ මහා පිළිම තියෙන ඒවා ඒවා එක්තරා කාලයක දැන් ඔය ගාන්ධාර දේශයෙන් කියන්නේ අෆ්ගනිස්තානය වගේ රටවල ඒවත් එක්ක ආපු ඒවා ඒ කලාකාරයෝ මෙහෙට ගෙනල්ලා කරපු දේවල් ඒවා මෙහි කලාකාරයෝ කරපු ඒවා නෙවෙයි ඒක තේරුම් ගන්න පුළුවන් උනේ පෞගිය කාලේ ඉදී විහාරද කොහෙද තැනක කළු ගලෙන් නෙලීමක් කරන එහා කුරුණෑගල මේ රටේ හෙව්වා හැමතැනම මේක කරන්න සුදුස්සෙක් ලංකාවේ ඉන්නවද වා ගන්න බැරි වුණා අන්තිමට එයා ඔය නුවරඑළියේ කෝවිලකට ගියා කෝවිලක් හදපු ඒක හදපු එක්කෙනා හොයලා බැලුවාම එයා ඉන්දියාවේ එයා මහාචාර්යවරකේ එයා ස්තූපති කියලා ස්තූපති නම ස්තෝවන්නේ එහෙම තමයි මේ අපේ කලාකටම වෙලා තියෙන්නේ නමුත් අපි ඒවා ඒ ගෞරවය ඒ නියම තැනට ඓතිහාසිකව ආයුතු තැනට යන්නේ නැහැ අපි ඒවා වළක්වලා ඒවා අපේ නමින් දා ගන්නවා ඒක තමයි වැරද්ද ඒක ඉන්දියාවට ගියාම හොඳට පේනවා තාංජෝරය මහබලිපුරම් ඒ වගේ තැන් වලට ගියාම පේනවා මේ ගල් කැටයම් කොහෙන්ද ආවේ අපිට කියලා ඉතින් ඒක අමතක කරන්න නරකයි මේක මම කැමති ඒ සංකල්පය කවුරු කළත් ඒ සංකල්පය ඉතම පැහැදිලිව කියලා තියෙනවා කොහොමද මේ සියුම් බව එන්නේ ඒක මට දැනුනේ වසන්ත තංජෝර වල කෝවිලට ගිය වෙලාවේ මං ඒ සිව කෝවිලට ඒකේ එක්තරා ගල් කැටයමක් තියෙනවා මලක් කෙමියක් හදලා ඒ මල පෙන්වුවේ මට ඒ ගෙනිහිලා පෙන්වුවේ ටී අර්ජුන කියන චිත්‍රපට අධ්‍යක්ෂවරයා එතුමා තමයි මාව එක්කන් ගිහිලා පෙන්වුවේ ඒ මල් කෙමිය පොන්චි හිලක් තියෙනවා මට ඉරටුවක් අරගෙන දීලා මට කිව්වා ලූෂන් පුළුවන් නම් දාන්න ඔය ඉරටුව අරගෙන ඒ ඉරටුව පුළුවන් අර පුංචි හිලෙන් දාන්න නිකන් හිතන්න මහා කළු ගල් කැටයමක පුංචි හිලක් තියෙනවා ඉරටුවක් දාන්න මොන මොන තැනකින්ද මේක එන්නේ එදා තිබුණ නැහැ මේ ඩ්‍රිල් වලින් විදිනේව අතින් කරපු දේ අන්න එතකොට තමයි මතක් වුනේ මේ තරම් සියුමැලිද කළු ගල් කියන එක ඒ කලාකාරයාට දැනුනේ එකයි කියලා. මෙහෙම දෙයක් කරන්න පුළුවන් සියුමැලිකමක් කලාකාරයෙකුට එන්නේ කොහෙන්ද? අන්න ඒක හින්දා තමයි මම ওই ගීතයට කැමති වුනේ. ඒක මම S2කින් දැක්කා. රජී වසන්ත වෙල්ගම ගීතේ ලිව්‍ය වූ නීතිඥවරේ දර්ශන රුවන් දිසානාගේ සංගීතය මුල් ගැයුම සුනිල් එදිරිසිංහයන් මම ආරාධනා කරනවා අපේ මේ වැඩසටහනේ නිර්මාණ අධ්‍යක්ෂවරයා ලලිත් වික්‍රමරත්නට මේ ගීතේ ගායනා කරන්න දෙන්න කියලා ගීයක වයමන තුඩු කලාවැව ළඟ ඉලුක් හෙවනක
පැටි පිලක පැදුරක් එනා රිදුම් පිරිමදිමින් බලයි ඔහු මැරෙන ඉපදෙන රළ දිහා මැරෙන ඉපදෙන රළ දිහා ස්තුතියි ස්තුතියි ලලිත් මයුරි මේ ලූෂන් බුලත් සිංහලයන්ගෙන් මට විමසන්න හිතෙනවා අපිට නිදහස්කාමී ලෙස නිර්මාණය කරින් නිර්මාණකාරී දෙන්න පරිසරයක් රටේ නැහැ ඇත්ත කියන්න එපා ඉතින් ඒක අපි අපේක්ෂා කරනවා බලාපොරොත්තු වෙනවා ප්‍රාර්ථනා කරනවා හෙට දිනේ ඒ උදා වේවයි කියලා හදවතින්ම අපේක්ෂා කරනවා ඔබතුමන්ගේ වර්තමාන සැප දුක් වැඩ කටයුතු එහෙම කොහොමද මේ දවස්වල මොනවද කරන්නේ මේ දවස්වල පහෝගිය කාලෙම මම මුකුත් කළේ නැහැ 1997 ඒ උපාධි රස්සාව නැතුණාට පස්සේ මම කවදාවත් නැවත රැකියාවකට ගියේ නැහැ. මාසික ආදායමක් ලැබෙන කිසිම රැකියාවක් මම කළේ නැහැ. මං ජීවනෝපාය කරගත්තේ මගේ හිතවත් ටෙලි නාට්‍ය අධ්‍යක්ෂවරු දෙන්නෙක් තුන්දෙනෙක් මාව ඉඳලා හිටලා ටෙලි නාට්‍යයක රඟපාන්න ගන්නවා. ඒ ලැබෙන ආදායමෙන් තමයි මම මේ පහුගිය අවුරුදු 20 ගානම ජීවත් වුනේ. හරි? මට වෙන ආදායම් ලබන්න ඉඩම්, ගෙවල් දොරවල් ඒවමකුත් නැහැ. එහෙම තමයි ජීවත් වුනේ. අන්තිම කාලේ දැන් මේම එනකොට මට උන් හිටිතන් නැති වෙලා මං ඉන්නේ. මට යක් කියලා තිබුණා නම් ගොඩ හමුල්ලේ මං ඒකේ විකුණලා මගේ දුවයි මිනිපිරේ පිටරට යවුවා. මොකද මං කිව්වා මට වෙච්ච දේ ඕගොල්ලන්ට වෙන්න ඕනේ නැහැ මේ රටේ. ගිහිල්ලා හොඳ තැනක ජීවත් වෙන්න මිනිස්සුයෝ ඉන්න තැනක. මිනිස්කම තියෙන තැනක ජීවත් වෙන්න. ඒක තමයි මගේ එකම මේක මිනිස්කම තියෙන තැනක මිනිස්සෙක් වගේ ජීවත් වෙන්න අපිට වෙන කිසි දෙයක් නැහැ. මට මෙහෙ දැන් මේ මොහොතේ මට කිසිම චංචල හෝ නිශ්චල දේපලක් මොකුත් නැහැ. මං නිදහස් මිනිහෙක්. හරි? මගේ මං පරිත්‍යාගලේ දරුවයි මිනිපිරි වෙල් මිනිපිරි. ඒක තමයි මගේ එකම සතුට අද මං විඳින්නේ. ඒගොල්ලොවත් සතුටින් ඉන්නවා කියන අදහස. මගේ දුව ඉන්නේ විදේශගත වෙලා යානම් දැන් අවුරුදු 20-30 ගානක ඉඳන් විදේශයක ඉන්නේ. ඉතින් ඒගොල්ලන් සතුටින් ඉන්නවා නම් මට සතුටක්. ඒ මොකද මම විඳපු දුක් කරදර මම දන්නවා. මං කැමති නෑ පුතාටවත් කාටවත් කිසි කෙනෙකුට එහෙම වෙනවට මං කැමති නෑ. මේ රටේ තව දරුවන්ට කිසි කෙනෙකුට එහෙම වෙනවට මං කැමති නෑ. අපිට මේක ගොඩ නගා ගන්න බැරි වුණා. මම කියන්නේ අවුරුදු 75ක ඉතිහාසෙ මම දැක්කා පළවෙනි නිදහස් උත්සවයට තාත්තා මාව එක්කන් ගියා ගෝල් ෆේස් එකට එදා ඉඳන් අද වෙනකන් සිද්ධ වෙච්ච හැමදේම කටපාඩමින් මට කියන්න පුළුවන් ඒ තරම් ඒකත් එක්ක ජීවත් වුණ හින්දා අපි කොහෙද ගියේ අපිට මොකද වුනේ කාගේද වැරද්ද මං ওই දේශපාලන පක්ෂවලට අරයට මෙයාට කාටවත් දොස් කියන්නේ මේ රටේ මහා ජනතාව මේකට වග කියන්න ඕනේ ඒගොල්ලෝ තමයි මේ රට මෙතෙන්ට ගෙන ආවේ. ඒගොල්ලෝ තමයි මේ සියලු නස්පත්තීන්ට අත දුන්නේ, හිත දුන්නේ. නිදහස්කාමී සුන්දර මිනිස්සු ලෙස ජීවත් වෙන්න අපි කැමති මං හිතනවා. ලූෂන් බුලත් සිංහලයන් ඒ කියු කතාව ඔබාද මේ රාත්‍රියේ ටිකක් හොඳට හිතට අරගෙන හිතලා බලන්න ඒ අනුව කටයුතු කරන්න. මිනිස්සු හැටියට ප්‍රඥාවන්තින් හැටියට නිදහස් මිනිසුන් හැටියට නිදහසේ සුවසේ ජීවත් වෙන්න අපිට හැකියාව ලැබෙවි. ගීයක වියමන ලූෂන් බුලත් සිංහල කවුරු විදියට හඳුන්වනවටද ඔබ වඩාත් කැමති? මම කැමති ලූෂන් බුලත් සිංහල ලූෂන් බුලත් සිංහල විදියටම ඉන්න. ඔබ තරණය කළ ක්ෂේත්‍ර ඒ හැමතැනම මම ඉන්නවා. ඒකින්ද මම අර ක්ෂේත්‍රයට මේ ක්ෂේත්‍රයට සීමා වෙන්න ඕනේ නැහැ. ඕනනම් මට කියන්න පුළුවන් අර කරත්තකාරයා කිව්වා වගේ කලාකාරෙක් අරයා. එහෙම කිව්වට කමක් නැහැ. එහෙනම් වඩාත් කැමති කලාකරුවෙක් කියලා කියන්න. තවමත් හිතේ තනමයි වසන්ත. මම හිතනවා ඒ උතුම්ම තැන තමයි එතන. එහෙමනම් ඉතාමත්ම අර්ථවාන්විත සංවාදයක් වගේ මේක. ගීත රස වින්ද වගේම
කිසියම් බුද්ධිමය සංකතනයක් සංවාදයක් බවට පත් වුණා. අපේ කණ්ඩායම ගැනත් අපට කියන්න අවසරයි. මේ ගුවන්විදුලි සභාපතිතුමා අධ්‍යක්ෂණ රාතුමා ඒ දෙපළට ස්තුති. ඩාලි බටලර් සහ සමාගමේ අධ්‍යක්ෂ සංජය ගුණවර්ධන මහතා ඇතුළු අලවි අංශේ ප්‍රධානී සහන් රණතුංග ඒ වගේම අපට නන් අයුරින් සහාය ලබා දුන්නු සංගීතාංශය වෙළඳ සේවය සංගීතයේ මෙහෙවපු නාලක අංජන කුමාර නාද තුලනින් ආනන්ද පద్මසිරි ප්‍රභාත් අපුහෙට්ටි මැදිරි මෙහෙවර එම්.ඩී. සුනිල් ප්‍රදීප් ඒ වගේම වීඩියෝකරණය කරපු ඩාලි බට්ලර් ඩිජිටල් අංශය ආලෝකකරණේ මංජු ලයිට්ස් නිෂ්පාදක නලින් පෙරේරා කතනෙන් මගේ සහෝදර නිවේදිකාව මයුරි අබේසිංහ මම වසන්ත රෝහණ නිර්මාණ අධ්‍යක්ෂණය ලලිත් වික්‍රමරත්න ඒ වගේම අපේ වාද්‍ය වෘන්දය මේ විශිෂ්ට වාද්‍ය වේදින් පිරිස වයලින් WJ උපාලි ඒ වගේම අසේල වන්නියාරච්චි කීබෝඩ් එක හසන්ත ජයලල් ඔබේ ප්‍රසාදය ඒ වගේම ඉන්ද්‍රනාත් නන්දසිංහ සිතාරේ දිලෝෂ රවින්ද්‍රනාත් බේස් ගිටාරේ ප්‍රසාද් සිල්වා රිද්ම් ගිටාරේ පාලිත ජයවර්ධන මැන්ඩලින් සහ රිද්ම් ගිටාරේ සුදත් දිල්රුක්ෂ බටනලා චරිත් මනුරත්න තබ්ලා උපුල් හේමන්ත ඔක්ටබෑඩ් සිසිර ධර්මරත්න මේ විශිෂ්ට වාද්‍ය වේදීන් පිරිසට හොඳත් පුළුසම් ප්‍රසාදය. එහෙමනම් අපි සමුගන්න හදන්නේ සමුගන්නට කලින් තවත් එක ගීතයක් ඉතුරුයි. ඒ ගීතය ගයන්නේ ලූෂන් බුලත් සිංහලයන්ට අපි සුබ පතමින් මේ නිදහස් අදහස් ඇතිව ඔබතුමාගේ ඉදිරි දිවිය දුක් කඳුළු සුසුම් මැදින් අපිත් එක්ක සිනා වෙමින් ගත කරන්නට ශක්තිය ලැබේවායි ප්‍රාර්ථනා කරමින් සෝභාවදේ මෙපුර සිරි විසිතුරු විමසමු රොඩ්නි වර්ණකුරට ආරාධනා කරනවා ගීයක වියමන සමාප්තියට පත් කරන්නට. සෝභාවදේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරුවු සුසුදු බලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරණ මැදුරු පාර දෙපැත්තේ සොඳුරු සල් පිල්වල දෙව්ලොව නැති සැප විකුණන් නුවරු රිසි රිසි දේගෙන මසුරන් කඹයට දෙන්නේ නිබඳ සිතලා තැවෙන්නේ සෝභාවදේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරුමු සුසුදු බලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරණ මැදුරු ජේතු කාරලියන් ගත විලවු මුහුණ සිවින්න සාටක දුහුල ඉරන්නාරෙ ලතා මල් පුදින්න ආරලියන් ගත විලව මුහුණ සිවින්න සාටක දුහුල ඉරන්නාරෙ ලතා මල් පුදින්න දැසින් අමතන පසු වැසුණු දොර විවර කරන්නේ එලි පිට ඇත අව කෙලි කිසිවෙකු මැසිවිලි නොකියන්නේ සෝභාවදේ මෙපුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරුවු සුසුදු බලා කැරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරණ මැදුරු සැන කෙලි පුරා හඳේ නිකිනි අවන් හල් පිබිදෙන්න ඇසුවන් දුක් සින්දනගේ සින්දු සවන පිනන්න සැන කෙලි පුරා හඳේ නිකිනි අවන් හල් පිබිදෙන්න ඇසුවන් දුක් සින්දනගේ සින්දු සවන පිනන්න සතහට සිත සලසා අතකින් මතු විත පුරවන්නේ සෞදය පුරණ ලඳක් රපුසු නෙතක් පාලු කපන්නේ
සෝභාව දේම පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරුබු සුසුදු වලා කරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරු පාරදි පැත්ති සුඳුරු සල් පිල් වල දෙව්ලොව නැති සැප විකුණන්නි නුවරු රිසි රිසි දේගෙන මසුරන් තඹයට දෙන්නේ නිබඳ සිතලත වෙන්නේ සෝභාව දේම පුර සිරි විසිතුරු බලනු මිතුරු මග පිය කරු සුසුදු වලා කරලි පලසකි මේ මග දිග ඇතිරු අහස සූරන මැදුරු සෝභාව දේ